පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මඤ්ඤපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. Yeah.
සැප රස ආයසෙහිදී ඉන්නේ මුතුරු දේඔගේ යුක්තිය සත්‍යය මෙතනමි නෝ වැඩ සදමු අපේ උතුම් ඔබේ නම මනෝහරයි මිහිරි සොඳුරුයි අමාරසයි උතුම් ඔබේ නම මනෝහරයි මිහිරි සොඳුරුයි අමාරසයි වික් නැති ඔබ නිති සැර දේවා විච්ඡන් නාමය වැබලේවා නිතමිනිතනෙක ශිල්ප කලා නව විද්‍යා ඇති දියුණු වෙලා සිසු කැල හට දෙනු මැන විබෙදා විශ්මන් මැනියනි උතුම් ඔබේ නව මනෝහරයි මිහිරි සොඳුරුයි අමාරසයි උතුම් ඔබේ නව මනෝහරයි සඳුරුයි අමාරසයි පිට නැති ඔබ නිති සැර දේවා විච්ඡන් නාමය බැබලේවා උතුම් ඔබේ නම මනෝහරයි මිහිරි සඳුරුයි අමාරසයි උතුම් ඔබේ නම මනෝහරයි මිහිරි සඳුරුයි අමාරසයි ඔබ නිති සැර දේවා විච්ඡන් නාමය වැබලේවා ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝ සීමාරස්ස පරාජයෝහි උග්ගෝසයුං දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයසුසෝතුයි අං අයිබෝවන් පුතේ අපි අද ඉතිහාසයේ පාඩම තමයි කරන්නේ එතකොට පුතාලට මතක ඇති ගිය සතියේ අපි කතා කරා ශ්‍රී ලංකාවේ ලෝක උරුම ගැන අන්තිම වෙලාවේ පුතාල මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා මම ඒ වෙලාවේ කිව්වා එක ප්‍රශ්නයකට උත්තරයක් පුතාලට හොයන්න කියලා මතක ඇති ඒ ප්‍රශ්නේ තමයි UNESCO සංවිධානය කොහෙද තියෙන්නේ ඇහුවද ප්‍රශ්නෙට උත්තරේ අද වෙන්නේ නැති මතක් වෙන්නේ නැතිනේ දැන් UNESCO සංවිධානය තියෙන්නේ පුතේ ප්‍රංශයේ පැරිස් නුවර 1946 තමයි මේක පිහිටුවලා තියෙන්නේ ඒ තොරතුරු ටික පුතාලා දැනගත්තම ඇති ඊළඟට මට තව දෙයක් කියන්න තියෙනවා දැන් පුතාලට මම කිව්වා ලෝක උරුම 6යිනේ අපේ පොතේ තියෙන්නේ අපිට ඉගෙන ගන්න මීට අමතරව තව ලෝක උරුම දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා ඒ කියන්නේ අලුතෙන් එකතු වෙච්ච ලෝක උරුම දෙකක් තියෙනවා මේ එකක් තමයි සිංහරාජ වනාන්තරය එකක් සිංහරාජ වනාන්තරය අනිත් එක තමයි මධ්‍යම කඳුකරය ඒ කියන්නේ නකල්ස් කඳු වැටි ආශ්‍රිත මධ්‍යම කඳුකරය හරි දැන් පුතේ අපි අද පාඩමට යමු පුතාලගේ අච්චු පොත දැනට ගෙනල්ලා නැත්නම් පුතාලට ඒක ටග් ගාලා අරගෙන එන්න වෙනවා අච්චු පොත අවශ්‍ය වෙන හින්දා පුතාල බලන්නේ නැති මේ විස්පිත සීගිරිය මම පුතාලට WhatsApp group හරහා වීඩියෝ එකක් ලබා දුන්නා. ඒක බලන්නේ නැති.
ඒකෙත් අපි සීගිරිය ගැන ඉගෙන ගත්තා. අපි මේ පාඩම අද තවදුරටත් ඉගෙන ගනිමු. අපි දන්නවනේ දැන් අපි ඉගෙන ගත්ත ශ්‍රී ලංකාවේ තියෙන එක සංස්කෘතික උරුමයක් තමයි සීගිරිය කියලා කියන්නේ. ඒක සීගිරිය ගැන අර වීඩියෝ එකක් එවුවේ. ඔව්. ඒක ආවේ නෑ මට. පුතා මොන පන්තිය දින්නේ? 7යි. ආ හරි. අපි ඒ ගැන බලමු. පුතාලා දැන් ටීචර් වඩාවෙද? හරි පුතේ දැන් මයික් ඔෆ් කරගන්නකෝ. හරි. මම දැන් දැනුවත් පුතාලා දැන් ආවේ නෑ කියන පුතාලා ඔක්කොම 7H කියලා. වඩාත් ආවේ නෑ. ටීචර් අපිට ඇහෙන්නේ. පුතාලා අනිත් අය මයික් ඔෆ් කරගන්න. එතකොට ඇහෙයි. ටීචර් අපිට ඇහෙන්නේ. දැන් මේ වීඩියෝ එක ලැබුණේ සියලුම දරුවෝ ටික ඉන්නේ 7 ඊ එකේද? 7H එකේද? හරි 7H එකට ඒක ලැබුණේ මම ඒක ගන්න. 7 ඊ එකට ලැබුණේ. හරි 7 ඊ එකට ලැබුණේ. සීගිරිය ගැන තව දුරටත් කතා කරනවා, තව තොරතුරු හොයනවා. මම හිතුව පාඩම් කරන්න දැන් ඇහෙනවද? හරි පුතේ, සීගිරිය ගැන තව දුරටත් අපි දැන් කතා කරනවා. පුතාලා අනිවාර්යයෙන්ම දැන් ලබන සතිය එනකොට පාඩම කියවගෙන ඉන්න ඕනේ. දැන් මම කරන පාඩම් පුතාලා දන්නවනේ, WhatsApp group එක හරහා අපි කලින් මේක ඉගෙන ගන්නවනේ. එතකොට පුතාලා දන්නවා අද දවසේ මම කතා කරන්නේ මොන මාතෘකාවද කියලා. මේ පාඩම හොඳට කියවන්න ඕන පුතේ. ඉතිහාසය කියන විෂය අපිට ඉගෙන ගන්න බැහැ පාඩම කියවන්න නැතුව. කියවීම ඉතාම වැදගත්. දැන් පුතාලා ගොඩක් දුරට කියවීමෙන් ඈත් වෙනවනේ නේද? ඊට වැඩිය පුතාලට ওই පරිගණක ආශ්‍රිත ඒ දේවල් තමයි භාවිතා කරන්නේ. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි පුතේ. පුළුවන් තරම් කියවන්න ඕන. දැන් ওই පුතාලගේ විජය පත්‍ර, මිහිර පත්‍ර පුතාලා ගන්නවනේ, මම දන්නවා ගොඩක් දරුවෝ ගන්නවා. මේ පත්‍රවල තියෙනව පුතේ විශේෂයෙන් ওই විජය පත්‍රේ ඉතිහාසයේ පාඩමක් යනවා ගන්න දරුවෝ දන්නවා. රාජ්මාම තමයි මේ පාඩම ඉදිරිපත් කරන්නේ. අන්න ඒ වගේ දේවල් පුතේ පුතාලා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඉතිහාසය කියවන්න නැතුව ඉගෙන ගන්න අපිට අමාරුයි. හරි. අපි දැන් පාඩමට යමු. අපි දන්නවනේ කාශ්‍යප රජුරුව තමයි සීගිරිය නිර්මාණය කරන්නේ. එතකොට මේ කාශ්‍යප රජුරුව සීගිරිය නිර්මාණය කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. විවිධ මත පවතිනවා. එකක් තමයි අපි හැමෝම දන්නවා කාශ්‍යප රජුරුවන්ගේ පියා තමයි ධාතුසේන රජුරුව. ධාතුසේන රජුරුව ඝාතනය කරනවනේ. කවුද ඝාතනය කරන්නේ රාජසිං? මේ ධාතුසේන රජුරුවන්ව, කාශ්‍යප රජුරුව ධාතුසේන රජුරුවන්ව ඝාතනය කරලා රජකම ලබා ගන්නවා. දැන් මේකට තව කාශ්‍යප රජුරුවන්ගේ මලණු කෙනෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා, මුගලන්. මේ මුගලන් කුමාරයාට බයයි තමයි මේ සීගිරිය නිර්මාණය කරේ කියලා එක මතයක් තියෙනවා. හැබැයි මේ මූලාශ්‍රවල දැක්වෙන විදියට මහාවංශයේත් ඒ විදියට තමයි සඳහන් වෙන්නේ. හැබැයි විද්වතුන්ගේ මතය තමයි කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කරන්නේ දැන් ඒ කාලේ පුතේ රජවරු දේවත්වයෙන් සලකන්නේ, දෙවියෝ විදියට තමයි සලකන්නේ. දේවත්වය ආරෝපණය කරලා තියෙන නිසා මේ වගේ උස් ස්ථානයක තමන්ගේ රාජධානිය ගොඩනැංවුවා කියන මතයක් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා දැන් මේ සීගිරිය තියෙන විවිධ වැදගත් මූලාශ්‍ර. මොනවාද මේ මූලාශ්‍ර? මේකේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය, කැටපත් පවුර, සීගිරි කුරුටුගි, ඊළඟට ඔය දියාගල් උද්‍යාන, පොකුණු වගේ දේවල් දිහා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි සීගිරිය කියලා කියන්නේ බලකොටුවක් විතරක් නෙමෙයි, විස්මිත කලාගාරයක්. හරි. අපි දැන් පොතේ පොඩ්ඩක් ඊළඟ ස්ලයිඩ් එකට යමු. පුතාලා දැන් ගන්න මේ ලියන පොත අරගෙන අද දිනේ දාන්න පුතේ. අද දිනේ දා ගන්න.
කියන්න මාතෘකාව විස්මිත සීගිරිය පුතාලට පේන වැටි ඔය ස්ලයිඩ් එක විස්මිත සීගිරිය විදියට පුතාලට පේනවත් ඇති ලියන්න සීගිරිය තනවන ලද්දේ සීගිරිය තනවන ලද්දේ කාශ්‍යප රජු විසිනි මෙය බලකොටුවක් මෙන්ම විශිෂ්ට කලාගාරයක්ද වේ මට පේනව සමහර පුතාලා තමන්ගේ කැම ඕෆ් කරන් ඉන්නේ කැම එක ඔන් කරන්න පුතේ උඹලගේ මූණ අපිට පේන්න ඕනේ බෙනුක විශිෂ්ට කලාගාරයක්ද වේ හරි අපි දැන් පුතේ යම් පාඩමට අපි දැන් බලමු මේ සීගිරියේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන අපි දන්නවා සීගිරිය කියලා කියන්නේ ගලක් කියන එකනේ ගලක් එක සීගිරි ගල අපි කියන්නේ මේක මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1214 උසින් තමයි පිහිටලා තියෙන්නේ ඒ වගේම වන ලැහබක කඳු ගැටයක් මත ගල් පර්වතයක් ලෙස තමයි මේක පිහිටලා තියෙන්නේ මේක මුදුන තියෙනවා පැරණි රජමාලිගාවක් ඒ වගේම විවිධ ගොඩ නැගිලිවල නටබුන් මේ නටබුන් ප්‍රදේශය අක්කර 3ක් පමණ වෙනවා අක්කර 3ක පමණ ප්‍රමාණයක මේක විසිරීලා තමයි තියෙන්නේ ඊළඟට අපි දැන් ගල මුදුනේ ගල මුදුන දක්වා තිවිලා තියෙනවා අඩි මාවතක් ගල මුදුන දක්වා මාවතක් තියෙන මේ මාවත පඩිපේලි වලින් ප්‍රාකාර වලින් ඒ වගේම පාලම් වලින් සමන්විත වෙනවා ඊළඟ ගලේ දුෂ්කර කොටස නගින්න තියෙනවා ගලේ දුෂ්කර කොටස නගින්න තියෙන කොටස ආරම්භ වෙන්නේ සිංහ මුඛයකින් එතකොට අපි දන්නවා දැන් මේ සිංහ මුඛයකින් ආරම්භ වෙලා තියෙන සිංහයාට සම්බන්ධයි සිංහයේ හැඩයක් නේ මේක තියෙන්නේ නේද ප්‍රතාපවත් සිංහයාගේ මේ රූපය නිසා මේ ස්ථානයට සීහගිරි එහෙම නැත්නම් සීගිරිය කියන නම යෙදලා තියෙනවා මේ සිංහ රූපය තියෙන ප්‍රදේශයට එන්න කලින් මේ පැමිණෙන මාර්ගය ආරක්ෂාවට ප්‍රාකාරයක් තියෙනවා දැන් අපේ තියෙන පුතේ පඩිපෙලක් නගිනකොට තියෙනවනේ තාප්පය මෙන්න මේ තාප්පය හොඳට උපමට්ටම් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ උපමට්ටම් කරලා නිර්මාණය කරපු තාප්පයට අපි කියනවා කැටපත් පවුර කියලා කැටපත් පවුරේ විවිධ ගී ලියලා තියෙනවා මේ ගී කියලා කියන්නේ ඉස්සර මේ අපේ මුතුන් මිත්තෝ සීගිරිය නරඹන්න එනකොට එයාල ලියපු විවිධ දේවල් දැන් පුතාලත් එහෙමයි නේද හැමෝම නෙමෙයි සමහර පුතාලා
කොහේ හරි මොකක් හරි දැක්පොතින් කුරුටු ගන්න හිතනවා නේද? ඒක දේවල් ලියනවා. සමහර වෙලාවට ස්කූල් බස් එකේ වෙන්න පුළුවන් නේ. ඔව් සමහරුන්ට හිනාත් යනවා. දැන් මතක් වෙනවා ලියපුවා. එහෙම ලියන්න හොඳ නැහැ. මේ මේ ලියලා තියෙන ඒගොල්ලන්ගේ අදහස් මේ නරඹන්න ආපු වෙලාවේ ඒගොල්ලන්ගේ අදහස් තමයි මේ ලියලා තියෙන්නේ. මේවට කියනවා කුරුටු ගී කියලා. එතකොට මේ කුරුටු ගී ලියන්නේ මේ සීගිරියේ තියෙන සිතුවම් නරඹන්නේන රසිකයෝ. එතකොට අපිට මේ කුරුටු ගී අධ්‍යයනය කරනකොට මේ වගේ අක්ෂර ඊළඟට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ වතගොත වගේ දේවල් දැනගන්න පුළුවන්. එයාලේ කුරුටු ගී වල මේ දේවල් තමයි ලියලා තියෙන්නේ. හරි. එතකොට මේ සීගිරියේ ලියලා තියෙන ගී වලට මොකක්ද කියන්නේ? සීගිරි කුරුටු ගී. සීගිරි කුරුටු ගී කියලා කියනවා. හරි. අපි දැන් පොතේ මේ ගැන ලියා ගන්න ඊළඟ ස්ලයිඩ් එකට යමු. කියන පොතේ මාතෘකාව සීගිරියේ ගෘහ නිර්මාණ ශිල්පය. සීගිරියේ ගෘහ නිර්මාණ ශිල්පය. ඡේදයක් විදියට ලියන්න. ගලෙහි දුෂ්කර කොටස නැගීමට තිබූ ගලෙහි දුෂ්කර කොටස නැගීමට තිබූ මාර්ගය නැගීමට තිබූ මාර්ගය සිංහ මුඛයකින් ආරම්භ වේ. සිංහ මුඛයකින් ආරම්භ වේ. මෙම ප්‍රතාපවත් සිංහ රූපය නිසා මෙම ප්‍රතාපවත් සිංහ රූපය නිසා මෙම ස්ථානයට මෙම ස්ථානයට සීහගිරි හෙවත් සීහගිරි හෙවත් සීගිරි යන නම යෙදී ඇත. සීගිරි යන නම යෙදී ඇත. ඊළඟ ඡේදයෙන් ලියන්න පුතේ. දික්පවුරේ ඇතුළු පැත්ත දික්පවුරේ ඇතුළු පැත්ත බොහෝ උපමට්ටම් කොට තනවා තිබුණි. බොහෝ උපමට්ටම් කොට තනවා තිබුණි. එය කැටපත් පෞර ලෙස ප්‍රකට අතර එය කැටපත් පෞර ලෙස ප්‍රකට අතර එම පෞරේ ලියා ඇති ගී එම පෞරේ ලියා ඇති ගී සීගිරි කුරුටු ගී ලෙස හැඳින්වේ. සීගිරි කුරුටු ගී ලෙස හැඳින්වේ.
හරි අපි දැන් ආයි පාඩමට යමු පුතේ අපි දැන් කතා කරන්නේ පුතේ සීගිරි සිතුවම් ගැන සීගිරි සිතුවම් දැන් මේ සීගිරියේ පියගැට පෙළ නැගල ඉහළට යනකොට තියෙනවා ලෙන් මේ ලෙන් වල තමයි සීගිරි සිතුවම් දකින්න ලැබෙන්නේ හැබැයි මේ ලෙන් වලට යන්න කලින් පහළ කොටසේ ලෙන් වලත් සිතුවම් තියෙනවා මේ සිතුවම් සීගිරි සිතුවම් විදියට සලකන්නේ නැහැ ඒ කියන්නේ සීගිරි උද්‍යානයේ තියෙන ලෙන් වල තියෙන චිත්‍ර මේවා සීගිරි සිතුවම් විදියට අපි සලකන්නේ නැහැ එතකොට මොනවද මේ සීගිරි සිතුවම් ලෙස අපි සලකන්නේ සීගිරි සිතුවම් විදියට සලකන්නේ මේ පර්වතයේ කෙවෙනි වල ඒ කියන්නේ සීගිරියේ පියගැට පෙළ නැගල ඉහළට යනකොට තියෙන ලෙන් වල පර්වතයේ මේ කෙවෙනි වල තියෙන ස්ත්‍රී රූප කෙවෙනි වල තියෙන ස්ත්‍රී රූප තමයි අපි සීගිරි සිතුවම් කියලා හඳුන්වන්නේ වලාකුළු වලින් මතුණු උඩුකය පෙනෙන ස්ත්‍රී රූප විදියට තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ මේ සිතුවම් ගැනත් පුතේ විවිධ මතවාද පවතිනවා විවිධ විද්වතුන් විවිධ මතවාද මේ චිත්‍ර පිළිබඳ දක්වලා තියෙනවා එකක් තමයි සෙනරත් පරණවිතාන අපි දන්නවනේ අපේ පුරා විද්‍යා කොමසාරිස් කෙනෙක් හිටපු සෙනරත් පරණවිතාන මහත්මයා මහත්මයා කියලා තියෙනවා මේ සීගිරි සිතුවම් වලින් නිරූපණය වෙන්නේ වලාකුළු සහ විදුලිය කියලා වලාකුළත් විදුලියත් නිරූපණය වෙන බව දක්වලා තියෙනවා ඒ වගේම HCP බෙල් මහතා මේ වනාන්තරයක් විදියට වැහිලා තිබුණු සීගිරිය හොයාගෙන තියෙන්නේ මේ HCP කියන බෙල් මහතා මේ HCP බෙල් මහතා කියන විදියට සීගිරිය කියලා කියන්නේ විහාරයේ වඳින්න යන බිසෝවරු සීගිරි සිතුවම් වල තියෙන විහාරයේ වඳින්න යන පිසෝවරු ඊළඟට ආනන්ද කුමාරස්වාමි කියන මහතා කියන විදියට වලාකුළු මතින් ගමන් කරන දිව්‍ය අප්සරාවන් තමයි සීගිරි සිතුවම් වල දැක්වෙන්නේ වලාකුළු වලින් ගමන් කරන දිව්‍ය අප්සරාවන් මේ වගේ විවිධ මති මතාන්තර තියෙනවා සීගිරි ගී පිළිබඳව ඒ වගේම මේ සීගිරි සිතුවම් තෙතබදාමේ අඳින ලද රේඛා චිත්‍ර තෙතබදාමේ අඳින ලද රේඛා චිත්‍ර විදියට තමයි මේවා ඇඳලා තියෙන්නේ ඊළඟට මේ සිතුවම් පුතේ ගොඩක් දුරට සමානයි ඉන්දියාවේ අපි අහලා තියෙනවා චිත්‍රකරන දරුවෝ ගොඩක් වෙලාවට ඉගෙන ගන්නවා අජන්තා බිතු සිතුවම් මෙන්න මේ අජන්තා බිතු සිතුවම් වලට හුඟක් දුරට සමානයි සීගිරි බිතු සිතුවම් එතකොට අපි ඒ ගැන කතා කරා ඊළඟට මේවා වසර 1500ක් විතර පරණයි වසර 1500ක් විතර පරණ මේ සීගිරි බිතු සිතුවම් අපේ ලංකාවේ තියෙන ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් කලා නිර්මාණයක් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පුතාලා ලියන මාතෘකාව සීගිරි සිතුවම් සීගිරි සිතුවම් ඡේදයක් විතර ලියන්න පුතේ පර්වත කෙවෙනි වල ඇති පර්වත කෙවෙනි වල ඇති ස්ත්‍රී රූප සීගිරි සිතුවම් ලෙස ප්‍රචලිතව ඇත සීගිරි සිතුවම් ලෙස ප්‍රචලිතව ඇත මේවා වසර 1500ක් පමණ පැරණි
වසර 1500ක් පමණ පෙරදී විශිෂ්ට කලා නිර්මාණ වේ. විශිෂ්ට කලා නිර්මාණ වේ. හරි. අපි දැන් පාඩමට ආයෙත් යමු. දැන් අපි කතා කරන්න පුතේ සීගිරි උද්‍යානය ගැන. මේ සීගිරි උද්‍යානය කියලා කියන්නේ කාශ්‍යප රජුගේ මගුල් උයන. මේකට සීගිරි උද්‍යානය කාශ්‍යප රජුගේ මගුල් උයන. එහෙම නැත්නම් සෙනරත් පරණවිතාන මහත්මයා මේක හඳුන්වලා තියෙනවා ප්‍රමද වනය කියලා. ප්‍රමද වනය. මෙන්න මේ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ සීගිරි උද්‍යානයේ තියෙන ජල උද්‍යාන අපි ජල උද්‍යාන ගැන කතා කරනවා පුතේ අට වසරේදී ඉතිහාසයේ පාඩමේ ජල උද්‍යාන ගැන මෙතනදී අපි ටිකක් කෙටියෙන් තමයි කතා කරන්නේ සීගිරි ජල උද්‍යාන ගැන ඊළඟට අපි කතා කරමු සීගිරියේ පොකුණු හා ජල තාක්ෂණය ගැන දැන් සීගිරිය කියලා කියන්නේ විස්මිත නිර්මාණයක් මේක බලන්න ගියා නම් පුතාලට තේරෙන්නේ මේ අතීත අපේ පෙරණි මුතුන් මිත්තෝ කොහොමද මේව මේ තරම් දැනුම අපිට තිබුණු මේ දැනුම ගැන ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. සීගිරිය තියෙනවා පුතේ ජලමල්. දැන් ඔයාලා දැන් සද්දකලා තියෙනවනේ ජලමල්. මේක ස්වභාවිකව ක්‍රියාත්මක වෙන ජලමලක්. මේ ජලමල් නිර්මාණය කරපු ඒ තාක්ෂණික ශිල්පියා දැනගෙන ඉඳලා තියෙනවා වේගයෙන් ගලාගෙන යන ජලපහරකට බාධාවක් යෙදුවම මේ ජලය ඉහළට ගන්න පුළුවන් කියලා. මෙන්න මේ තාක්ෂණය මේ විද්‍යාත්මක ඥාණය තිබිලා තියෙනවා එදා ජලමල් නිර්මාණය කරපු මේ ශිල්පියාට නිර්මාණ ශිල්පියන්. එතකොට මේක නිර්මාණය කළ තියෙන පුතේ පොකුණු වලින් වේගයෙන් ගලාගෙන එන ජලය මේකට යොදලා තියෙනවා සිදුරු කරපු ගල් පතුරු යොදලා බාධාවක් යොදලා තියෙනවා සිදුරු කරපු ගල් පතුරු යොදලා අලංකාරව මේ නිර්මාණය කරපු ජල මල් තමයි මේ සීගිරි ජල මල් කියලා හඳුන්වන්නේ එතකොට අදටත් අපි වර්ෂා කාලයේදී මේ සීගිරිය නරඹන්න ගියොතින් මේ ජල මල් තවමත් ක්‍රියාත්මක වෙනවා වර්ෂා කාලයේදී පුතේ වතුර ලැබෙන්නේ මේ පොකුණු වලට දැනට ලැබෙන්නේ මේ විදියට. එතකොට මේ ජලමල් නැවතවමත් ක්‍රියාත්මක වෙනවා. එතකොට පුතාලට තේරෙනවා මේ සීගිරිය කියලා කියන්නේ ඇත්තටම විස්මිත නිර්මාණයක්. දැන් හිතන්නකෝ ගල මුදුනේ මේ වගේ ලොකු මාලිගාවක් හදනවා. ඊළඟට මේකට කොහොමද අපි අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙනියන්නේ? ප්‍රවාහණය කරන්නේ කොහොමද? එතකොට කොයිතරම් ගැටලු තියනවද මේ සීගිරිය නිර්මාණය කිරීම පිළිබඳ? කොයිතරම් තාක්ෂණයක් උසස් ඥානයක් තිබුණද කියන එක අපට වැටහෙනවා. ඒ වගේම මේ වගේ පහසුකම් නැති කාලෙකදී මේ වැනි විශිෂ්ට නිර්මාණයක් සිද්ධ කරපු ආකාරය ඉතාම විස්මිතයි. ඒ වගේම මේ වගේ නිර්මාණයක් පුතේ ලෝකෙ කොහෙවත් දකින්න නැහැ. ලෝකෙ කොහෙවත් දකින්න නැති මේ වගේ නිර්මාණයක් අපේ පැරණන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය ලෝකයට ගෙනියන්න හැකියාව ලැබිලා තියෙනවා මේ වගේ විස්මිත නිර්මාණ නිසා. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. යන මාතෘකාව පුතේ සීගිරි උද්‍යානය. සීගිරි උද්‍යානය. ඡේදයක් විදිහට ලියන්න. සීගිරි උද්‍යානය
සීගිරි උද්‍යානය ජල උද්‍යානයකින් සමන්විත වේ. ජල උද්‍යානයකින් සමන්විත වේ. පරණවිතාන මහතා මේ සෙන්රත් පරණවිතාන මහතා ගැන තමයි කියන්නේ. පරණවිතාන මහතා මෙය ප්‍රමද වනය ලෙස නම් කළේය. මෙය ප්‍රමද වනය ලෙස නම් කළේය. ඊළඟ මාතෘකාව සීගිරියේ පොකුණු හා ජල තාක්ෂණය. සීගිරියේ පොකුණු හා ජල තාක්ෂණය. ඒක යටතේ ලියන්න. ඉහළ පොකුණු වල සිට ඉහළ පොකුණු වල සිට වේගයෙන් පහළට ගලන ජල ධාරාවකට වේගයෙන් පහළට ගලන ජල ධාරාවකට සිදුරු කළ ගල්පතුරු යෙදීමෙන් සිදුරු කළ ගල්පතුරු යෙදීමෙන් ජලමල් නිර්මාණය කර ඇත. ජලමල් නිර්මාණය කර ඇත. හරි, අපි දැන් ක්‍රියාකාරකමට යමු. දැන් පුතාලට මතක ඇති මම දැනට මේ පාඩමෙන් ක්‍රියාකාරකම් දෙකක් දීලා තියෙනවා. පළවෙනි ක්‍රියාකාරකම තමයි අපේ රටේ පැරණි කෞතුක වස්තුන් වල පින්තූර එකතු කර පොතක් සකස් කරන්න. මං හිතනවා දැන් මේ වෙනකොට ඒ නිර්මාණය මට පේනවා. සමහර පුතාලා හොඳයි, දැන් තියෙනවා මට පෙන්වන්න බලන්න. මේ වගේ නිර්මාණ දෙකක් මට පහුගිය දවසේ සම්පූර්ණ කරලා එවලා තිබුණ එක පොතේ. හරි, ගොඩක් දරුවෝ සමහර විට මේක සම්පූර්ණ කරලා තිබුණත් දැන් මේ වෙලාවේ පුතාලගේ අතේ නැතුව ඇති. නැත්නම් අපේ දරුවෝ වෙලාවට වැඩ කරන හොඳ දරුවනේ නේද? හරි, දෙවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ක්‍රියාකාරකම් මම පුතාලට දුන්නේ ශ්‍රී ලංකාවේ ඇති සංස්කෘතික උරුමවල පින්තූර ඇතුළත් පොතක් සකස් කරන්න. එකක් තියෙනවද පුතේ ළඟ? ශ්‍රී ලංකාවේ සංස්කෘතික රූප. ඔව් පුතේ, මට පුතාලට ඇහෙන්නේ නැහැ කියලාද කියන්නේ? අපිට මම තාම ප්‍රශ්න අහන්න කිව්වේ. පෙන්නන්න දැන් කෝ බලන්න.
අද දෙන ක්‍රියාකාරකම් ලියන්න පුතේ පොතේ දැන් ලියා ගන්න අද ක්‍රියාකාරකම් දැන් මේ ක්‍රියාකාරකමන් මම බලනවා ඔය බැලුවා වගේ පාඩම් පටන් ගන්න කලින් මේ ක්‍රියාකාරකම් කරාද කියලා බලලා තමයි මම පාඩම් පටන් ගන්නෙ හරි ලියන්න පොතේ විස්මිත සීගිරිය පාඩම ඇසුරෙන් विस्मित सीगिरिय पाडम असुरेन केटी प्रश्न दहयक निर्माणय करन्न केटी प्रश्न दहयक निर्माणय करन्न මේක කරන්නේ මොකේද පුතාලගේ අභ්‍යාස පොතේ පුතාලගේ අභ්‍යාස පොතේ ප්‍රශ්නය සහ පිළිතුර දෙකම ලියන්න ඕනේ මොන මම පුතාලට එක උදාහරණයක් කියන්න ආ ගන්න බලන්න මම හැදුව ඕන එක ප්‍රශ්නයක් කැටපත් පවුරේ ලියා ඇති ගී හඳුන්වන නම කුමක්ද කැටපත් පවුරේ ලියා ඇති ගී හඳුන්වන නම කුමක්ද එතකොට ඒකනේ ප්‍රශ්නේ මොකද්ද උත්තරේ කාන්තාව विशेष රජතුමා මාලිගාවද හැදුවේ සීගිරිය උඩ සීගිරි ගල ඉස්සරින්දම තිබ්බනේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මට පේනවා දැන් අපි ඊළඟ පාඩමට යන්න ඕන නිසා අපි වෙලාවත් දැන් හරි හරිද එතකොට මම පුතාලට ක්‍රමයක් දෙන්නම් මගෙන් ප්‍රශ්න අහන මම පුතාලට WhatsApp අංකයක් දෙන්නම් මේ අංකයට පුතාලට තියෙන ප්‍රශ්න යොමු කරන්න මට හරිද ලියා ගන්න මේ අංකය 0.714
වෙනව නේද 87යි 11යි 63 87යි 11යි 63 පුතාලට තියෙන ගැටනු මේ අංකයට WhatsApp කරන්න එතකොට මම මේක හැමෝටම කියන්න ඕන ගැටලුවක් නම් මේ පාඩමේදී ඒ ගැන සඳහන් කරන්න හරි පුතේ එහෙනම් අපි අදට පාඩම ඉවර කරනවා දැන් පුතාල දෙමළ පාඩමට සූදානම් වෙන්න ආයුබෝවන් වනක්කම් පිළේ පුතාලා මේ පොඩක් දැනුම් දීමක් තියෙනවා පොඩි දැනුම් දීමක් අම් මේ දැන් මගේ පාඩමෙන් පස්සේ අම්මට හරි තාත්තට හරි ලෑස්ති වෙන්න කියන දෙමාපිය රැස්වීමක් තියෙනවා හරි අම්මට හරි තාත්තට හරි ලෑස්ති වෙලා ඉන්න කියන හරිනේ දැන්ම කියලා තියන්න හරි පුතාලා ගන්නකෝ අච්චුපත දැන් නඟට අච්චුපත ළඟට ගන්න අපි අපේ පාඩමට යන් දැන් ගිය සතියේ පාඩම තිබුණේ අපිට 6 වෙනි පාඩම තිබුණ ඕයිබු නේර තිල් මතක ඇති දැන් ඒකේ හෝම්වර්ක් ඒව ටික ඔක්කොම කරලා ඇති නේද මම මේ පාඩම අතරතුරේදී ඒ ටික බලනවා හොඳද අද අපි අපේ පාඩමට යන් හත්වෙනි පාඩම හත්වෙනි පාඩම පොවදු එප්පඩි दिने दाला वैट टीक पटांगान हत्वनी पाड़मे नमतामाई पोवदु एप्पडी एके तेरुम याने कोहमद याने कोहमद प्रश्नार्थे गीन तामाई पाड़म पटांगाने नेद हरी अपे बालमु अपे पिंतूरे दे अमुको अपे හරි පින්තූරයට යමු අපේ මේ පින්තූරයක් තියෙනවා පේනවා ඇති මේ පින්තූරයක් තියෙනවා මේක ඇති අරකේ මේක ඇති අරකේ ඔව් ෆස්ට් එක මේ පින්තූරේ මේ පින්තූරේ හොඳට බලා ගන්න. හරි මේ පින්තූරයෙන් තමයි අපිට සර්ට් පාඩු ඔන්රු කරන්න තියෙන්නේ. බලමු. පුතාලා පාඩමේ දැන් සර්ට් පාඩු ඔන්රු එකේ තියෙන ස්ථාන කීපයක්. ඒ ස්ථාන කීපය මේ පේනවා ඇතිනේ. ඉන්නේ. අමල්. ස්ථාන කීපයක් තියෙනවා. ඒ ස්ථාන කීපය තෝරලා අපිට දැන් අංක දාන්න තියෙනවා මේ පින්තූරේ තියෙන අංක ටික. හරි ඔයාලට පේනවා ඇති ඒක එක ස්ථාන දැන් අපි බලමුකෝ මං මේ ස්ථානවල සිංහල තේරුම කියන්නම් එකින් එක සිංහල තේරුම කියන්නම් ඔයාලා ලියා ගන්න ප්‍රදේශ සියලහම්
ප්‍රදේශ සෙලහම් ලියා ගන්න එහා මෙහා පැත්ත හැරි හැරි ඉන්න නැතුව ලියා ගන්න ප්‍රදේශ සෙලහම් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශ සෙලහම් දෙක තබාත් කාර්යාලයම් තබාත් කාර්යාලයම් කියන්නේ තැපල් කාර්යාලය එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙක තැපල් කාර්යාලය තුන පුහේ ඉරද නිලයම් පුහේ ඉරද නිලයම් පුහේ ඉරද නිලයම් කියන්නේ දුම්රිය ස්ථානය දුම්රිය ස්ථානය ක්‍රිස්තව දේවාලයම් හතර ක්‍රිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය ක්‍රිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය බස් නිලයම් පස්සණියක බස් නිලයම් හොඳට මතක තියාගන්න බස් කියලා ලියනකොට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ලියන අසයන් නෙමෙයි හරි මේ අසයන්ලයි පාවිච්චි කරන්නේ බස් කියලා ලියනකොට හොඳට මතක තියාගන්න එක ඒක සංස්කෘතික අසයන් සංස්කෘතික සයන් ඔයාලට මතක ඇදිනේ අපේ පළවෙනිම පාඩමේ තිබුණ මේ අකුරු ඒ අතරින් එකක් තමයි ওই හරි බස් නිලයම් බස් නැවතුම් පොළ බස් නැවතුම් පොළ වෛද්‍ය ශාලේ රෝහල රෝහල පොලිස් නිලයම් පොලිස් කියලා ලියනකොට අර බස් ලියනකොටම ලියන අල්සයන් තමයි පොලිස් නිලයම් කියන්නේ පොලිස් ස්ථානය පොලිස් ස්ථානය පොදු මලසල කූඩම් ඔය ලියනවද විදුසර ලියනවද පොදු මලසල කූඩම් ඔයාලා හැමතිස්සෙම යන්නේ පොදු වැසිකිළිය කොයි වෙලේ හිටියත් ඉන්න බෑනේ ටීචර් ටොයිලට් හරි පොදු වැසිකිළිය ඊළඟට වංගි වංගි කියන්නේ බැංකුව බැංකුව දවිඳු දවිඳු ලියනවද වංගි බැංකුව කෝයිල් කෝයිල් කියන්නේ කෝවිල කෝවිල නූලහම් නූලහම් මතක ඇති ගිය සතියේ තවත් නමක් තිබුණා මේකට නූල් නිලයම් නූලහම් කියන එකට සමාන පදයක් තමයි නූල් නිලයම් පුස්තකාලය පුස්තකාලය ඊළඟට සන්දේ පොළ සන්දේ පොළ විහාරේ පන්සල නැත්නම් විහාරය පන්සල විහාරය කැමති නමක් ලියාගන්න තිරුමණ මණ්ඩපම් විවාහ ශාලාව විවාහ උත්සව ශාලාව කිව්වත් හරි විවාහ උත්සව ශාලාව තිරුමණ මණ්ඩපම් හරියට උච්චාරණය කරන්න තිරුමණ මණ්ඩපම් විවාහ උත්සව ශාලාව පාඩසාලේ පාසල පාඩසාලේ පාසල හරි පුතේ දැන් අපි ඔයින්ගෙන් කීපයක් විතරක් බලමු මේ ඔක්කොම නේද ඊළඟට පුතාල මේ ටික කරගෙන එන්න ඕන හොඳද බලමු ප්‍රදේශ සෙලහම් මේ පින්තූරේ ප්‍රදේශ සෙලහම් තියෙන අංකේ තෝරලා ඒ අංකේ තෝරලා මෙතන කොටුවට දාන්න ඕන
හරි බලමු ප්‍රදේශ සේරම තියෙන කොතනද කියලා මොකීවෙනි අංකද අංක 8 මෙතන ගහලම තියෙන මේ බෝඩ් එකක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා සිංහලෙන් බෝඩ් එකක් තියෙනවා මේ පින්තූරේ අන්නේ අංක 8 දක්වන රූපේ තමයි ප්‍රදේශ සේරම ඒ අංක 8 මෙතනින් දාන්න ඕන හරිද දෙක සබාජ් කාර්යාලයම් සබාජ් කාර්යාලයම් තැපැල් කාර්යාලය ඊට ඩිංගක් මෙහා මේ තියෙන්නේ අංක 5 තැපැල් කණුවක් එක්ක තියෙනවා අංක 5 ඒක තමයි සබාජ් කාර්යාලය හරි ඔයාලා ඊටු ටික හොයන්න ඕන පුතේ හරිද ඔයාලා ඊටු ටික හොයන්න ඕන හරි අපි ඊළඟ සෙට් පාඩු 3 පිටු අංක 82 සෙට් පාඩු 3 එකට යන एक तीन अपने दील पिंतूर सल कुटिका हरिद स्थान सल कुण बल फलवे सल कुण तीन बीओसी बीओसी के बोर्ड बीओसी मुखद बैंक स्थान लिया स्थान नम ලංකා බැංකුව කියලා ලියන්න ඕනේ බැංකුව කියලා එක හඳුන්වන නම ලිව්වහම ඇති ඒතකොට වංගි වංගි කියන නම ලිව්වහම ඇති බලන්න අංක 1ට එන්නේ වංගි ওই විදිහට අංක 2 श्री लंका दुम्री स्थान दुम्री श्री लंका दुम्री स्थान कोची का रूपया देवनी रूपे हरी देवनी रूपे ए रूपे पुहे इरद निलयम पुहे इरद निलयम तुन श्रीलंका पोस्ट एके ए तीन රූපෙට ලියන්න ඕන තබාජ් කාර්යාලය. ওই විදියට ඉතුරු ටික ලියන්න පුතේ. 1 2 3 මං කියලා දුන්නා. වංගි 1 2 පුහෙරද නිලයම් 3 තබාජ් කාර්යාලයම් වෛද්‍යශාලේ ඔහොම දිගට තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා කැමරාවක රූපයක් තියෙන එක. නේද? අන්තිම පේළියේ පළවෙනි එක. කැමරාවක රූපයක් තියෙන කැමරාවක රූපයක් තියෙනවා ඒකට අපි කියනවා සිනමා ලියාගන්න ඒක සිනමා සිනමා ශාලාවක් තමයි ඒකෙන් ඉස්තර කරන්නේ සිනමා පේනව ඇති සිනමා සිනමා ශාලාව ඊට එහා පැත්තේ ක්‍රිස්තියානි පල්ලිය එතකොට ඒකට කියනවා කිරිස්තව දේවාලයම් කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය ඊළඟ මුස්ලිම් පල්ලිය මුස්ලිම් පල්ලියට කියනවා අපි ඒක නම් පුතේ පොතේ නැහැ ඒ නිසා ලියාගන්න පල්ලි වාසල් පල්ලි වාසල් ඔන්නෝයි වචනෙන් කියවෙන්නේ මුස්ලිම් පල්ලිය ඉංග්‍රීසි වලත් එක එක වචන තියෙනා වගේ දෙමළ භාෂාවෙත් තියෙන එක එක ස්ථානවලද නම් पल्ली वासल हरी पुताला ओए ओंबा के कट करके निन्नो ना मेरे रूप आंधी ना मनांग आंधी ना नेताम फोटो का पिकर ला हरी प्रिंट आउट करके ना हरी कहमते भी दिया करना इन दोस पाठ कराने हो ना इधर बसे इतने आतिंग ये स्थाने ना मरियां सेट पारो मोंड्रो हरी सेट पारो नांगु अब यांगे कटे सेट पारो नांगु एके तीन සංවාද කීපයක් තියෙනවා අපි බලමු පළවෙනි සංවාදේ හරි පළවෙනි සංවාදේ උරයාඩල් ඔන්රු උරයාඩල් කියන්නේ සංවාදයට උරයාඩල් ඔන්රු කියන්නේ පළවෙනි සංවාදය බලමු ඒකේ දෙදෙනෙක් කතා කරනවා බලන්න පුතේ ජනනි යාලිනි පාත්‍රංගල් ඉරණ්ඩු ඉරණ්ඩු පාත්‍රංගල් ඉන්න බලන්න ජනනි කියනවා ඔයාලා පුතේ සිංහල තේරුම ලියා ගන්න මං කියන්නම් කියනකොට ලියා ගන්න
அக்கா நூலக துப்பு போகும் வழியை சொல்ல முடியுமா? ஹரி ஏ அகனதே பலன அக்கா நூலகத்துக்கு கேனே දැන් මතකයිද ගිය සතියේ තිබුණා නූලහම් කියන්නේ පුස්තකාලය නූලහත් තුප්පු පුස්තකාලයට පුස්තකාලයට පොහොම් කියන්නේ යන පුස්තකාලයට යන පාර කියන්න පුළුවන්ද පුස්තකාලයට යන පාර කියන්න පුළුවන්ද සොල්ල මුඩියුමා කියලානේ කියන්න පුළුවන්ද उत्तर नूलहमिया කෙලින්ම යන්න ඉදදු පක්කම් තිරුම්බුංග කියන්නේ කොහෙදද වම් පැත්තට හැරෙන්න ඉදදු පක්කම් තිරුම්බුංග ඉදදු කියන්නේ වම් පක්කම් කියන්නේ පැත්තට තිරුම්බුංග හැරෙන්න ඉදදු පක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න නූලහම් ඉරුකු පුස්තකාලය තියෙනවා හරි උත්තරේ ලැබුණ නිසා ජනනි නන්රි අක්කා ස්තුති අක්කේ කියලා කියනවා හරි ඒ කියන පාර මේ මාර්ග සංඥාවෙන් පෙන්නලා තියෙනවා මේ අපිට එතන මේ සංවාදයේ ගාව තියෙන මාර්ග සංඥාවක් ඒ සංඥාවෙන් කියලා දීන්නේ ඒ කියපු පාර මේ තියෙන්නේ මුන්නල් සෙල්ලුංග කෙලින්ම යන්න ලෝ ඉදදු පක්කම් තිරම්මුංග ඒ කියන්නේ වම් පැත්තට හැරෙන්නලු හරිනේ ඒ කියපු දේ ඒ විදිහටම තියෙනවා හරි යමු ඊළඟට සංවාදය දෙක උරයාදල් ඉරඬු සංවාදය දෙක සිවා අන්න තමයි සංවාදේ ඉන්නේ බලමු සිවා අන්නා සිවන් කෝවිල් එංගේ ඉරුක්කු අන්නා සිවන් කෝවිල් එංගේ ඉරුක් එංගේ ඉරුක්කු ए अहने अये यागन अये शिव कोविल शिवन कोविल शिव कोविल कोहेद तियन्ने अये शिव कोविल कोहेद तियन्ने उन उत्तरे देनमा अय्या कथा कर नेरे पोंग वलद पक्कम तिरुम्बुंग शिवन कोविल इरुक्कु वलद पक्कम तिरुम्बुंग सिवन कोविल इरुक्कु बलन नेरे पोंग केलिन्म यान्न दें इससेल्ल कीवे मुन्नाल सेल्लुंग देखम इकाई नेरे पोंग कियान्ने मुन्नाल सेल्लुंग कियान्ने देखम अर्थे इकाई हरी नेरे पोंग केलिन्म यान्न दकुनु पत्तट हरेन्न वलदु पक्कम इससेल्ल दिबुने इददु पक्कम दें तीने वलदु पक्कम हरी वलदु पक्कम तिरुम्बुंग සිවන් කෝවිල් ඉරුක්කු දකුණු පැත්තට හැරෙන්නලු ඊට පස්සේ සිව කෝවිල තියෙනවා සිවන් කෝවිල් ඉරුක්කු සරි අන්නා හරි අයියේ හරි ඒ කියපු එකත් බලන්න මේ මාර්ග සංඥාවෙන් පෙන්වන විදිය දක්කෙලින්ම යන්න දකුණු පැත්තට හැරෙන්න දකුණු පැත්තට අපේ පොත තියෙන පැත්තේ නම් දකුණු පැත්ත තමයි ඒක. හරිනේ? දකුණු පැත්තට හැරෙන්න. ඊළඟ මූන්රු. උරයාදල් මූන්රු බයන් සංවාදයේ තුන. තම්බි ඔන අසංගයි තම්බි තමයි මේ සංවාදේ ඉන්නේ. බයන් අසංග කතා කරනවා. තම්බි ඉලංගි වංගි එංගේ යුල්ලදු. තම්බි ඉලංගි වංගි එංගේ යුල්ලදු. මල්ලි इलंगे मंगी लंका बेंकुवा एंगे युल्लदु कियला कोहेद तियेन्ने कोहेद तियेन्ने मल्ली लंका बेंकुवा कोहेद तियेन्ने तांबी कथा करनवा नेराह पोंग
සන්දිවරුම් අදයම් තාණ්ඩි නේරාහත් සෙල්ලුංග වංගියේ කානලා බන් නේරාහ පොංග කෙලින්ම යන්න සන්දිවරුම් හන්දියක් එනවා කෙලින්ම යන්න හන්දියක් එනවා ඒ කියන්නේ හන්දියක් තියෙනවා කියන එක තමයි වරුම් කියන්නේ එනවා අපි එහෙමනේ කියන්නේ නිකන් කතා කරන භාෂාවට කියනවා නම් හන්දියක් එනවා එතනින් හැරෙන්න එහෙමනේ අපි කියන්නේ එතකොට මේක කියනවා කෙලින්ම යන්න හන්දියක් එනවා අදෙයම් කියන්නේ එතනින් එතනින් අදෙයම් තාන්දි හරි එතනින් කෙලින්ම යන්න නේරාහත් සෙල්ලුංග කියන්නේ එතනින් එතනින් හැරි කෙලින්ම යන්න පුතේ ඒක කියන්නේ අදෙයම් තාන්දි කියන්නේ එතනින් හැරි කෙලින්ම යන්න එතනින් හැරි කෙලින්ම යන්න වංගී කනලා බැංකුව දකින්න පුළුවන් කනලාම් කියන්නේ දකින්න පුළුවන් බැංකුව දකින්න පුළුවන් අසංග නන්රි තම්බි ස්තුති මල්ලි හරි ඔයාලද ඒ කියපු දෙත් ඒ මාර්ග සංඥාවෙන් දකින්න පුළුවන් බලන්න කියන දේ කැලින්ම යන්නලු හරි හන්දියක් එනවා මේ පේනෝනේ හතරමං හන්දියක් තියෙනවා හන්දියක් එනවා එතනින් කැලින්ම යන්න ඒක පවකල කැලින්ම කියන්නේ කැලින් පාර දිගටම යන්න කියන එක තමයි කියන්නේ හරි කැලින්ම යන්න එතන බැංකුව තියෙනවලු හරි ඊළඟට උරයාදල් නාංගු බලමු උරයාදල් නාංගු ගීතා පත්මාවති තමයි සංවාදේ කරන්නේ බලමු ගීතා ඔන්න කතා කරන අම්මා ප්‍රදේශ සේල්හත් තිට්ටු එප්පඩි පොරදු අම්මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රදේශ සේල්හත් තිට්ටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කොහොමද යන්නේ එප්පඩි පොරදු නැත්නම් යන්නේ කොහොමද කොහොමද යන්නේ කැමති විදිහට ලියා ගන්න යන්නේ කොහොමද කොහොමද යන්නේ කැමති විදිහට පත්මාවති උත්තර දෙනවා මුන්නාල් සෙල්ලුංග සන්නි ඉරුක්කු වලදු පක්කම් తిරුම්බි නේරාහත් සෙල්ලුංග බලමු කියනදී මුන්නාල් සෙල්ලුංග කෙලින්ම යන්න සන්දි ඉරුක්කු හන්දියක් තියෙනවා කෙලින්ම යන්න හන්දියක් තියෙනවා වලදු පක්කම් తిරුම්බුංග වලඳ පක්කම් తిරුම්බි නේරාහත් සෙල්ලුංග බලමු දකුණු පැත්තට හැරි වලඳ පක්කම් తిරුම්බි කියන්නේ දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න නන්රි අම්මා බලන්න ඒ කියපු දේ මේ මාර්ග සංඥාවෙන් පෙන්නනවනේ මුන්නාල් සෙල්ලුංග හරිද සන්දි ඉරුක්කු හන්දියක් තියෙනවා වලදු පක්කම් తిරුම්බි වලදු පක්කම් తిරුම්බි දකුණු පැත්තට හැරි sorry දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න එක පැත්තකට හැරිලා කෙලින්ම යන්න කියලා කියන්නේ හරිද දකුණු පැත්තට උරයාදල් අයින්දු සලීම් අයියා ওই දෙදෙනා තමයි ඉන්නේ බලමු සංවාදේ සලීම් විවේකානන්දා පාඨශාලෙకు පොරදු එප්පඩි විවේකානන්දා පාඨශාලෙకు පොරදු එප්පඩි බලන්න විවේකානන්ද පාසලට විවේකානන්ද පාසලට යන්නේ කොහොමද යන්නේ කොහොමද අයියා අයියා කියන්නේ මහත්තයා මහත්මයා කියන එක අයියා නේරාහ පොංග නාචන්දි වරුම් මුන්නාල් සෙල්ලුංග ඉන්නමඩු සන්දි වරුම් இடது பக்கம் திரும்புங்க බලන්නේ කියන විදිය නේරාහ පොංග කෙලින්ම යන්න හරිද කෙලින්ම යන්න නාච් සන්ධි වඩුම් කියන්නේ හතරමං හන්දියක් එනවා නාච් සන්ධි හතරමං හන්දියක් එනවා නාච් සන්ධි වඩුම්
මුන්නාල සෙල්ලුංග කෙලින්ම යන්න හතර මං හන්දියක් එනවා කෙලින්ම යන්න ඉන්නුමුඩු සන්දි වඩුම් තවත් එක් හන්දියක් එනවා ඉන්නුමුඩු ඕක සන්දි වෙච්ච පදයක් පුතේ බලමු අපි කොහොමද හැදිලා තියෙන්නේ කියලා හරිම ලේසි බලමු ඉන්නුම් ඔරු ඉන්නුමුඩු බලන්න ඉන්නුම් එකතු කිරීම ඔරු ඉන්නුමුඩු මෙන්න මේ අකුරු දෙක එකතු වෙලා තමයි මෝ අකුර හැදිලා තින්නේ අතන නු ඉන්නුමුඩු තවත් එක් ඉන්නුම් කියන්නේ තවත් ඔරු කියන්නේ එකක් හඳුන්වන පදය තවත් එක් ඉන්නුමුඩු හරි ඉන්නුමුඩු සන්ධි වඩුම් තවත් එක් හන්දියක් එනවා ඉදදු පක්කම් තිරුම්බුංග ඉදදු පක්කම් කොහෙද වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න බලමු අපි ඒක නේරහ පොංග ඔන්න බලන්න මේ මෙතන තියෙන මාර්ග සංඥාවෙන් පෙන්නනවා නේරහ පොංග නා චන්දි වඩුම් හතර මං හන්දියක් එනවලු මේ තියෙන්නේ ඔය එතන එක හන්දියක් තියෙනවනේ ඒතකොට එතන නා චන්දි වඩුම් එතනනොත් කෙලින්ම යන්නලු මුන්නා සෙල්ලුංග ඒක පාස් කරන් දිගටම ගියාම ඉන්නුමුඩු සන්ධි වඩුම් තවත් එක හන්දියක් එනවා එතනින් වම් පැත්තට හැරෙන්න කියලා තමයි තියෙන්නේ එතකොට අයියා කියන ඊපස්සේ නන්රි එයාට ඒ ස්ථානේ හම්බෙන පාර කිව්වා ඊපස්සේ නන්රි කියලා ස්තුති කළා හරි ඔයාලට පුතේ ඒ සංවාද පහ හොඳටම තේරෙනවා ඇති කියලා හිතනවා හරිද බලමු අපි දැන් මේ සංවාද පහෙන් අපිට තියෙනවා සේත්පාඩු අයින්දු ඒකේ කරන්න කියලා තියෙන්නේ මේකේ තියෙනුනේ මේ සංවාදවල හිතේ කටි විදියෙන් ජනනි හිතිය සිවා හිතිය ගීත හිතිය සලීම් අසංග පත්මාවති ඔහමයි හිතිය මතක ඇති මෙතන තියෙනවා පුතේ එක ක්‍රියාකාරකම යාර් කියලා අහලා තියෙන්නේ කවුද යාර් කියන්නේ කවුද එංගේ කියන්නේ කොහෙටද එයාලා යන තැන් බලන්න යාර් මම එකක් කළා පෙන්නන්න ජනනි ජනනිගේ සංවාද බලන් ජනනි හිතේ සංවාදේ ඔරේ ආදල් ඔන්රු මතක ඇති ජනනි යාරිනි එයා හෙව්වේ කොහෙද යන්නද නූලහම් එතකොට එයාගේ ස්ථානයේ නූලහම් නිසා ජනනි යා කරන්න ඕනේ නූලහම් එකට හරි ජනනි යා කරන්න ඕනේ නූලහම් හරිද ඒ විදිහට ඊතුරු හතර දෙනාගෙත් වැඩේ කරන්න ඕන හරි ඊළඟට පුතේ සෙට් පාඩු 6 බලන්න සෙට් පාඩු 6 ඔයාලට තියෙනවා රූප සටහන් කීපයක් දීලා මාර්ගයකට යන පාර මේ යන මාර්ග සංඥාවක් වගේ යන පාර ඇඳපු මේ රූප සටහන් කීපයක් තියෙනවා හරිද මේ බලන්න මේ කොළපාට කොටුවේ තියෙනවා ඒ යන්න ඕන පාරවල් අපිට තියෙන්නේ ඒ පාරවල් ටික ඒ ඉස්සරහේ ලියලා පෙන්නන්න. බලමු පළවෙනි එක. මේකේ තියෙනවා මෙහෙමනේ තියෙන්නේ. ඔන්න බලන්න. මෙහෙම තියෙනවා. ඔහොම ඇඳලා ඔහොම තියෙනවනේ එක. ඒකේ මේ ඇතුලෙන් තියෙනවා මේ ඇතුලෙන් තියෙනවා මේ ඊතලයක් වෙන්නලා හරිද ඒකේ දැන් අපිට තියෙන්නේ බලමු මොකද්ද ඒක කියලා තියෙන්නේ කියලා ආ ඊට කලින් පුතේ මේ කොළපාට කොටුවේ තියෙන මේ වචන ටිකේ සිංහල තේරුම ලියාගන්න මම එකින් එක දෙන්නම් නේරාහ වඩහන් ඇතුලේ තියෙනවා මුන්නාල් ඒකේ තේරුම තමයි කෙලින්ම නේරාහ මුන්නාල් දෙකම එකයි කෙලින්ම කියලා තියෙන්නේ ඊළඟ ක්‍රමාවක් තියෙන ඉදද පක්කම් කොහෙද වම් පැත්ත
ඉරුදු පැත්තම් වම් පැත්ත වලදු පැත්තම් දකුණු පැත්ත இரண்டாவது சந்தியில் இடது பக்கம் இரண்டாவது சந்தியில் இடது பக்கம் தேவனி ஹந்தியன் தேவனி ஹந்தியன் வம் பெத்த தேவனி ஹந்தியன் வம் பெத்த ஹரிம லேசி மே ரூப சதஹன் டிக பலவினி ரூப சதஹன் டே එතකොට என்ன මොකක්ද என்னோன මේක තියෙන විදිහටනම් कोई पत्तर धारण ने दाकुनु पत्तर है इतना कोण वाला जो पक्कम किएना वचने में इस तरह ही लिए बैन नोन ये रूप सत्थान ऐंदला हो फोटोकॉपी कल्ला हो कैमर्टी विधिय कटर में ये अभ्यास करके ने नोन हाँ री देवनी ये कटर नोन है इधर जो पक्कम वाम पत्तर ये विधिय रूपते इतनो देखात करान हाँ री ना ईलांग कटर මේ සෙට් පාඩු වල සෙට් පාඩු ඒලු බලන්න සෙට් පාඩු ඒලු පුතාලට තියෙනවා මෙන්න මේ රූප සටහන හරි රූප සටහනක් දීලා අපිට දැන් තියෙන්නේ මේ පහල කොටස තියෙන මාර්ගයක් අහන ආකාරය පෙන්වලා තියෙනවා අපිට තියෙන්නේ ඒ මාර්ගය ඇඳලා පෙන්වන්න බලමු කොහොමද කරන්න කියලා අන්නා සෙල් ලියාගන්න පුතේ ඒ සිංහල තේරුම අන්නා ප්‍රදේශ සයලහත්තුක්කු එපරි පොවදු අන්නා ප්‍රදේශ සයලහත්තුක්කු එපරි පොවදු අයියේ ලියාගන්න අයියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කොහොමද යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කොහොමද යන්නේ උනේ යන විදිය මෙයා කියනවා බලන්න වීටිල් ඉරුndu இடது பக்கம் திரும்புங்க බලන්න වීටිල් ඉරුngu இடது பக்கம் திரும்புங்க ගෙදර සිට නැත්නම් නිවසේ සිට එහෙම කියන්නේ නිවසේ සිට වම් පැත්තට හැරෙන්න இடது பக்கம் திரும்புங்க නිවසේ සිට වම් පැත්තට හැරෙන්න නේරේ පොංග ඒ කියන්නේ කෙලින්ම යන්න නේරේ පොංග කෙලින්ම යන්න இரண்டாவது சந்தி இருக்கு இரண்டாவது சந்தி இருக்கு කියන්නේ දෙවෙනි හන්දියක් තියෙනවා ඒ කියන්නේ හන්දි දෙකක් කිය දෙවෙනි හන්දියක් තියෙන එක හන්දි දෙමන් හන්දියක් කියලා අපි කියනවනේ අන්න ඒ වගේ දෙමන් හන්දියක් තියෙනවා වලදු පක්කම් తిరుඹුංගල් වලදු පක්කම් తిరుඹුංගල් දකුණු පැත්තට හැරෙන්න දකුණු පැත්තට හැරෙන්න මුන්නල් පොංග කෙලින්ම යන්න මුන්නල් පොංග කෙලින්ම යන්න ඉන්නුමඩු සන්දි වඩුම් තවත් එක් හන්දියක් එනවා තවත් එක් හන්දියක් එනවා ඉන්නු මොඩු සන්දි බඩුම් නේරේ පොංග වලදු පක්කම් ප්‍රදේශ සේලහම් ඉරුක්කු එතනින් බලන්න නේරේ පොංග කෙලින්ම යන්න දකුණු පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා කෙලින්ම යන්න දකුණු පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා සනුජිත ලියනවද සනුජිත sorry සනුජිත ලියනවද හරි නන්ද්‍රි අන්නා ස්තුති අයියේ කියලා කියනවා බලමු අපි ওই පාර යන විදිය වීටිල් ඉරුndu මට මේ පොතේ පුතේ මං පෙන්නන්නම් වීටිල් ඉරුndu ඔන gedara indan හරි කෙලින්ම යන්නලු එතනින් இரண்டாவது சந்தி වඩම් කියුවේ මේ ගස් දෙකක් තියෙන්නේ අන්න එතන තමයි ওই දෙමන් හන්දිය හරිද එතනින් ඊට පස්සේ වලදු පක්කම් తిరుඹුංගල් එතනින් දකුණු පැත්තට හැරෙන්න කියලා තිබ්බා එතනින් දකුණු පැත්තට හැරෙන්න කියන්නේ මේ උඩට යන්න කියන එක දකුණු පැත්ත
එතනින් දකුණු පැත්තට හැරෙන්න ඊළඟට මුන්නල් පොංග හැරිලා කෙලින්ම යන්නේ උඩ පැත්තට යන්න කෙලින්ම යනවා ඉන්නමුරු සන්දි වරුන් එතනේ ගස් දෙකක් පාස් කරගෙන උඩට යනකොට පේනවනේ මෙන්න මෙතන හන්දිය මෙන්න මේ හන්දිය හරිද ඒ හන්දි ඉන්නමුරු සන්දි වරුන් නේරේ පොංග වලුදු පක්කම් ප්‍රදේශ සියලහම් ඉරුකු කෙලින්ම යන්නේ හන්දියක් පහකටන් කෙලින්ම ගියාම පේන්නේ කියලා පීසේ කියලා තියෙනවා දැන ප්‍රදේශ සියලහම් කියන එක තමයි තියෙන්නේ ඔයාලා පුතේ එතකොට අඳින්න ඕනේ පාර මේ රූපේ ප්‍රින්ට් අවුට් එකක් හරි නැත්නම් ඇඳලා හරි ගුණත් කමක් නැහැ අරගෙන මේ නිවසේ සිට යන පාර නිවසේ සිට යන පාර ඔයාලා ඇඳලා පෙන්වන්න ඕන හරි බලමු ඒක කරලා තියන්න ඕන පුතේ ඊළඟට යම් සෙට් පාඩු 9 හරි සෙට් පාඩු 9 ඒකේ අපිට තියෙනවා මේ තින් පාසලක් තියෙනවා අර තට්ටු වශයෙන් නම් කළා ඒක වෙනම කොටසක් ඔන්න බලන්නකෝ තට්ටු වශයෙන් නම් කළා පුතාලා දෙය තියෙන තට්ටු වල තියෙන නම් මම දෙන්නම් සිංහලෙන් ලියා ගන්න කීල් තලම් මෙන්න මේ යටම තියෙන එක කීල් තලම් හරි කීල් තලම් කියන්නේ බිම් මහල අහල තියෙන ඉංග්‍රීසියෙන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ අන්න ඒක බිම් මහල අපේ දැන් අපේ ඉස්කෝලේ තියෙන බිල්ඩින් එකෙත් ඔයාලා ඉන්නේ දැන් 7 A B C D ඔන්න ඔය A ක්ලාස් 4 තියෙන්නේ කීල් තලම් හරි බිම් මහල ඊළඟ උඩ මුදලාම් මාඩි මුදලාම් මාඩි මුදලාවදු මාඩි මුදලාම් මාඩි මුදලාවදු මාඩි ඒ දෙකේම තේරුම එකයි පළවෙනි තට්ටුව මුදලාම් මාඩි කියන්නේ පුතේ පළවෙනි තට්ටුව මුදලාවදු මාඩි කියන්නේ පළමු වැනි තට්ටුව ඔයි ඔතන බලාගන්න පුතේ මුදලා පොඩ්ඩක් බෝඩ් එකට එන්න බලාගන්න මුදලාම් මුදල් ධන ආම් කියන වචන දෙක ඔය ලාම් කියලා හැදුනේ මෙන්න මේ වචන දෙක හරි මුදලාම් මුදල් කියන්නේ පළමු මුදල් කියන්නේ පළමු ආම් කියන්නේ වෙනි ආම් වෙනි මෙන්න මේක වෙනි කියන එක වෙනි මුදල් කියන්නේ පළමු ආම් කියන්නේ වෙනි හරි එතකොට මුදලාම් මාඩි පළමු වෙනි තට්ටුව මාඩි කියන්නේ පළමු වෙනි තට්ටුව කියන්නේ මාඩි පළමු වෙනි තට්ටුව හරි පළමු වෙනි තට්ටුව මුදලාවදු මාඩි මුදලාවදු ආවදු කියන ප්‍රත්‍ය තියෙන්නේ ඒකේ තේරුම එකම තමයි ආවදු ඔය ආවදු කියන එක අර මුදල් ධන ආවදු කියන එකම තමයි මුදල් ධන ආවදු මුදල් ආවදු මුදල් ආවදු පළමු වැනි ඒකේ තේරුම තමයි පළමු වැනි පළමු වැනි මේ වැනි කියන්නේ ආවදු කියන එක වෙනි කියන්නේ ආම් කියන එක හරි එකම තේරුම පළමු වැනි තට්ටුව හරි පුතේ පුතාලා ඒ ඉතුරු ටිකත් ඒ විදිහටම තමයි වෙනි 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 සහ වෙනි කියන අර්ථය තමයි උතර තියෙන්නේ ඊළඟ බලන්න ඉරණ්ඩාම් මාඩි දෙවෙනි තට්ටුව ඉරණ්ඩාම් මාඩි ඉරණ්ඩාවදු මාඩි දෙවෙනි තට්ටුව ඉරණ්ඩාම් මාඩි කියන්නේ දෙවෙනි තට්ටුව ඉරණ්ඩාවදු මාඩි දෙවෙනි තට්ටුව දෙවෙනි සහ දෙවෙනි හරිද ඉරණ්ඩාම් මාඩි ඉරණ්ඩාවදු මාඩි තුන තුන්වෙනි තට්ටුව තියෙන්නේ මූන් ඩ්‍රාම් මාඩි
මුන් ද්‍රාවදු මාඩි තුන් වෙනි තට්ටුව ඔයි රතු පාදෙන් තියෙන තුන් වෙනි කියන එක හරි වෙනි වෙනි තට්ටුව මුන් ද්‍රාවදු මාඩි කියන්නේ තුන් වෙනි තට්ටුව මුන් ද්‍රා මාඩි මුන් ද්‍රාවදු මාඩි ඊළඟට නාං ගාම් මාඩි නාං ගාවදු මාඩි හතර වෙනි තට්ටුව රතු පාදෙන් තියෙන හතර වෙනි කළු පාදෙන් තියෙන හතර වෙනි හරියට අකුරු දෙකේ වෙනස පුතේ තියෙන්නේ ආම් ආවදු කියන්නේ සරි ආම් කියන්නේ වෙනි ආවදු කියන්නේ වෙනි හතර වෙනි තට්ටුව හතර වෙනි තට්ටුව යන අයින් දාම් මාඩි අයින් දාවදු මාඩි පස් වෙනි තට්ටුව පස් වෙනි තට්ටුව හරි පුතාලට ඔන්නෝයි චිත්‍ර දිහා බලන මේ ශ්‍රී සරස්වති විද්‍යාලයේ ආකෘතියක් තියෙනේ ඒ ආකෘතිය දිහා බලලා අපිට තියෙනවා ස්ථාන ටිකක් ඒ පාසලේ තියෙන ස්ථාන ටිකක් තට්ටු නම් කරන්න පළවෙනි එක කළා තියෙන්නේ මම මේ ස්ථානවල නම් ටික පුතාලට එකින් එක දෙන්නම් කණිනි අරේ කියන්නේ පරිගණක කාමරය ලියාගන්න කණිනි අරේ පළවෙනි එක කළානේ මෙතන තියෙන්නේ අපිට එක්සැම්පල් එකක් විදියට කණිනි අරේ පරිගණක කාමරය එක තියෙන්නේ මූන් ඩ්‍රාම් මාඩි පේනවනේ මේ පරිගණකයක් ඇඳලා තියෙන්නේ මෙන්න මේක පරිගණකයක් ඇඳලා තියෙන තැන ඒක තමයි කණිනි අරේ මූන් ඩ්‍රාම් මාඩි ඒ දෙවිදියටම ලියන්න ඕන පුතේ පළවෙනි එක මූන් ඩ්‍රාම් මාඩි දෙවෙනි එක මූන් ඩ්‍රාවදු මාඩි කණිනි අරේ පරිගණක කාමරය දෙක නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය ඊළඟට තරම් 10 10 ශ්‍රේණිය 10 ශ්‍රේණිය තරම් 10 10 ශ්‍රේණිය 4 මලසල කූඩම් පැසිකිළිය මලසල කූඩම් පැසිකිළිය මුදල් උදවි අරේ ප්‍රථමා දාර කාමරය මුදල් උදවි අරේ කේට් පෝර් කූඩම් හයවෙනි එක කේට් පෝර් කූඩම් ශ්‍රවණාගාරය ඒකේ තේරුම තමයි ශ්‍රවණාගාරය ශ්‍රවණාගාරය ඉංග්‍රීසියෙන් කියන්නේ ඔඩිටෝරියම් අපේ තියෙන කන්නංගල ඔඩිටෝරියම් අන්නේ වගේ ශ්‍රවණාගාරය ලියාගන්න පුළුවන් නේ කේට් පෝර් කූඩම් ශ්‍රවණාගාරය හරි පුතාලට ඒ ස්ථාන ටික තියෙන තට්ටු ටික නම් කරන්න දෙන්නේ බලමු නූලහම් මම එකක් කියලා දෙන්නම් නූලහම් දෙවෙනි එක ආ ඒකේ තියෙන්නේ පුතේ එකයිනේ කීල් ස්ථලම් කියලා විතරයි අපිට තියෙන්නේ එක හිස්තැනක ලිව්වහම ඇති හරි කීල් ස්ථලම් කියලා ලිව්වහම ඇති ඒක හිස්තැන දෙකක් පුරවන්න බෑ ඒ නිසා එක හිස්තැනක ලියන්නේ කීල් ස්ථලම් බිම් මහල නිසා කීල් ස්ථලම් කියලා ලිව්වහම ඇති අනිත්‍යයයි පුළුවන් අපිට ඒකේ තියෙනවනේ දෙකම තුන්වෙනි එක බලන්න තරම් 10 තියෙන්නේ ඉරන් ඩාම් මාඩි ඉරන් ඩාවදු මාඩි මේ අංක 10 මේ පෙන්නලා තියෙන්නේ ඒ තට්ටුවේ අංක 10 තියෙන තැන ඒ තරම් 10 10 ශ්‍රේණිය තියෙන්නේ ඒක ඒක දෙවෙනිම ලියන්න ඕනේ ඉරන් ඩාම් මාඩි ඉරන් ඩාවදු මාඩි හරි පුතාල ඉතුරු ටික කරගෙන එන්න ඕනේ ඊළඟට සෙට් පාඩු 10. හරිම ලේසි පුතේ. දැන් ඔයි කියලා දීපුවා වගේ ඉතුරු ටිකත් දිගටම අංක 10 වෙනකන් කරන්න දෙන්නේ. බලමු. 1 1 විතරක් වෙනස් වෙනවා. අනිත් ඒවා සේරම එකම අංකයේ දෙන්නේ. හරිද? 1 විතරක් වෙනස් වෙනවා. අනිත් ඒවා සේරම එකම අංකේ. බලන්න 1 එකට අපිට කියන්න බෑ 1ම් කියලා. ඒක නියතය. ඒ නිසා මුදලාම් කියලා තමයි අපිට ඒක යොදන්න දෙන්නේ. මුදල් කියන්නේ පළමු කියන එකම අර්ථය තමයි.
එනිසා මුදලාම් මුදලාවදු ඒ දෙක අපිට කරලා බෙන්නද තියෙනවා මුදලාම් මුදලාවදු ඊරණ්ඩු ඊරණ්ඩාම් ඊරණ්ඩාවදු දෙකේ සිට ඕනෑම අංකයකට ඒ අංකෙත් එක්කම තමයි යෙදෙන්නේ අංක එක විතරයි වෙනස් වෙන්නේ හොඳට මතක තියාගන්න ඔන්රාම් කියන්න බෑ අපිට මුදලාම් තමයි ඒකට කියන්නේ මුන්රු මුන්රාම් මුන්රාවදු ඔය වගේ දිගටම 10 දෙනකම් කරන්න පත්තාම් පත්තාවදු ලේසි ඒ ටික ලියලා කරගෙන එන්න ඊළඟට පුතේ සෙට් පාඩු 11 සෙට් පාඩු 11 බලන්න ඒකේ අපිට තියෙනවා පුතාලට තියෙන්නේ ස්ථාන කීපයක් අපිට ඉස්කෝලේ තියෙන ස්ථාන කීපයක් නම් කළා තට්ටුව හඳුන්වන්න තියෙන්නේ බලමු එකක් අපිට කළා පෙන්වන්න තියෙනවා නූලහම් එංගේ ඉරුක්කු ඉරුක්කිරදු නූලහම් එංගේ ඉරුක්කිරදු පුස්තකාලය කොහෙද තියෙන්නේ පුස්තකාලය කොහෙද තියෙන්නේ ඒක උත්තරේ දීලා තියෙනවා නූලහම් කීල් තලත්තිල් ඉරුක්කිරදු නූලහම් කීල් තලත්තිල් ඉරුක්කිරදු හරි ඒකේ තියෙන පුතේ පුස්තකාලය බිම් මහලේ තියෙනවා පුස්තකාලය බිම් මහලේ තියෙනවා කීල් තලත්තිල් තලම් කියන එකට තලත්තිල් අයි ප්‍රත්‍ය දාලා අපිට කොහොමද පුතේ ස්ථානයක් හඳුන්වනකොට බිම් මහල තියෙනව නෙවෙයි බිම් මහලේ කියන නිසා කීල් තලත්තිල් කියන විදිහට හැදෙන්න ඕන හරි ඒක අපේ ස්කෝල්ට යොදාගත්තත් ඒත් හරි නේද ස්කෝලේ තියෙන අපේ පුස්තකාලයේ බිම් මහලකනේ එතකොට ඒක හරි මෙතන දීලා තියෙන පුතේ ඊළඟට අපිට අධිපර කාර්යාලයම් එංගේ උල්ලදු අධිපර කාර්යාලයම් එංගේ උල්ලදු පුස් මේ සෝරි විදුහල්පති කාර්යාලය කොහෙද තියෙන්නේ විදුහල්පති කාර්යාලය කොහෙද තියෙන්නේ එතකොට ඒක අපේ ස්කෝල් නනුව යොදා ගත්තාම දැන් මේකේ තියෙන්නේ අපිට ඒ ස්කෝලේ අපේ ස්කෝලේ මතක් කරලා ඒ ස්ථාන තියෙන තට්ටු ටික ලියන්න කියලා තියෙන්නේ අධිපර කාර්යාලය අපේ තියෙන්නේ පළවෙනි තට්ටුවේ ඒ ඔෆිස් එක යට ඒක අපි ගන්නෙ බිම් මහල විදියට ඔෆිස් එක ගන්නෙ අපි බිම් මහල විදියට ඊට උඩනේ සර් ඉන්නේ ඒක මේ අධිපර කාර්යාලයම අපි ලියන්න ඕන අධිපර කාර්යාලයම් අධිපර කාර්යාලයම් මුදලාම් මාඩි උල්ලදු මුදලාම් මාඩි උල්ලදු නැත්නම් මුදලාවදු මාඩිල් උල්ලදු කියලා ලියන්න හරිද පුතාලට ඊළඟට තියෙනවා මේ ආකාරයට වාක්‍ය පහක් ගොඩනගන්න ප්‍රශ්න පහක් ගොඩනගන්න කියලා තියෙනවා අපි ප්‍රශ්න තුනක් විතර හදන්න පුතාලට දා තුනක් හදන්න ඒ කියන්නේ මෙහෙම හදන්න පුළුවන් අපිට අපේ පන්ති උනක් දාලා හදන්න පුළුවන් සාඩම් ඒලු වහොප්පුක්කල් එංගේ උල්ලදු ඔන්න එක ප්‍රශ්නය තරම් මේලු වහොප්පුක්කල් එංගේ උල්ලදු ඊළඟ තරම් ආරු වහොප්පුක්කල් එංගේ උල්ලදු ඒ විදියට එතකොට තරම් ආරු නම් තියෙන්නේ තුන්වෙනි තට්ටුවේනේ එතකොට තුන්වෙනි තට්ටුවේ අපි ලියන තරම් ආරු වහොප්පුක්කල් මූන්ඩ්‍රාම් මාඩිය උල්ලදු නැත්තම් ඉරුක්කිරදු ඒ විදියට අපිට හදන්න පුළුවන් හරි පුතාලා ওই විදියට ඒ වාක්‍ය පහ හදාගෙන ඉන්න ඕනේ ඊළඟට අපිට පෙන්වලා තියෙනවා පුතේ ඉත වෙලා තියෙනවා ඊළඟට පුතේ පෙන්වලා තියෙනවා මේලේ මෙබන් උඩට නගින්න උඩට නගින එක අපිට නම් දෙමළෙන් කියන ආකාරය දෙමළ භාෂාවෙන් කියන මේලේ ඒරුංගල් උඩට නගින්න පින්තූරෙන් පේන්නේ උඩට නගින්න මේලේ ඒරුංගල් ඊළඟට කීලේ ඉරුංගල් ඊළඟ රූපේ කීලේ ඉරුංගල් කියන්නේ පහලට බහින්න ඉරංගුංගල් කියන්නේ බහින්න ඒරුංගල් කියන්නේ නගින්න එතකොට උඩට නගින්න පහලට බහින්න ඊළඟ රූප දෙක වෙලියේ වාරුංගල් වෙලියේ වාරුංගල් එලියට එන්න එලියට එන්න ඊළඟට
උල්ලේ පොංගල් ඇතුළට යන්න ඇතුළට යන්න ওই ටික අනිවාර්යයි අපේ විභාගෙන් අනිවාර්යෙන් එනමමයි ඒ නිසා පාඩම් කරගන්න හරි පුතාලා ওই රූප හතර එක්ක අඳින්න එහෙම නැත්නම් ෆොටෝකෝපි හරි අරගෙන මේ යටි සිංහල තේරුමත් එක්ක ලියන පොතේ ලියන්න ඕන හරි ඊළඟට පුතාලා සෙට් පාඩු නාංගු කරගෙන ඉන්න ඕනේ ඒ ආකාරයට දැන් මේ රූප හතරෙන් තමයි ඒක තියෙන්නේ සිංහල තේරුම දීලා තියෙනවා හරි ඒක යා කරන්න තියෙන්නේ හරි පුතාලා ඊළඟ දවසේ අපිට තියෙන ලොකු ග්‍රැමර් පාඩමක් ඒ නිසා ව්‍යාකරණ පාඩමක් තියෙනවා ඒ ව්‍යාකරණ පාඩමේ එකින් එක රීති මං උගන්වන්න අද ඊළඟ දවසේ එනකොට ඒ නිසා මේ ටික කරලා තියෙන්න ඕන හරිද කරන්න බැරි වුණා දීච ඕවා බෑ හරිද ඒ නිසා කරගෙන එන්න පුතේ අදට අපි මේ පාඩම මෙතනින් අවසන් කරමු පුතාලා මේ කරලා තියන්න මේ හෝම්වර්ක් ටික දෙමාපියන්ට පුතේ දැන් එන්න කියන්න හරිද පුතේ දෙමාපියන්ට වාඩි වෙන්න කියන්න වණක්කම් පිල්ලයල් හරි සුබ සන්ධ්‍යාවක් දෙමාපියන් හැම දිනටම ඉතින් අපි සතියක කාලයක් ගත වුණා අමේ තාත්තේ අපේ මේ වැඩසටහනට නොදැනීම පහුගිය සතියේ සෙනසුරාදා තමයි අපි ක්‍රමවත් මේ වැඩසටහන කරගෙන යන්න පටන් ගත්තේ ඉතින් මේ වෙද්දි සතියක කාලයක් ගත වෙලා තියෙනවා ඉතින් සෙනසුරාදා ආරම්භ කරපු වැඩසටහන දැන් ඉරිද දක්වා අඛණ්ඩව අපි කරගෙන ගියා අඳුදා දවස හැර ඔබට හෙට දවස නිවාඩු දවසක් විදියට තමයි අපි ලකුණු කරලා තියෙන්නේ අපේ කාලසටහනේ ඉතින් මේ විදිහට අපි සතිය පුරාම මේ වැඩසටහන කරද්දී අපිට ආපු ගැටලු සහ ඔබට ආපු ගැටලුත් යම් ප්‍රමාණයකට ඇති. ඒ නිසා අපි කල්පනා කරා මේ සතියක අවසානයේදී මේ සාරාංශය ඔබ වෙතගෙන එන්නත්, ඒ වගේම ඔබේ ගැටලු තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්නත්, ඒ වගේම අපි ලබාගත් අත්දැකීම් සමූහය මේ සතියක කාලය ඇතුළත ඔබ සමග බෙදා ගන්න. මෙන්න මේ විදිහට මේ වැඩසටහන කරගෙන යද්දී අපිට දැනුණු දේවල්, හැඟුණු දේවල් සහ ආපු ගැටලු ප්‍රශ්න රාශියක් තිබුණා. නමුත් අපි කොහොමින් හරි දරුවන්ගේ පැත්ත ගැන සලකා බලලා ගුරුවරුන්ගේ උපරිම සහාය ඔබේ දරුවට ලැබෙනසේ තමයි මේ පාඩම් මාලාව සැරසුම් කරේ. ඉතින් මේ පාඩම් මාලාව සැරසුම් කරද්දී විෂය බෙදා ගනිද්දී අපි ප්‍රධාන වශයෙන් කරේ සතියේ මැද දවස්වලට ඉංග්‍රීසි මීඩියම් සහ සිංහල මීඩියම් කියන දෙකම එකට ලැබෙන විෂයන් ටික දාගත්තා. එතෙන්දී දරුවට දවසක් කර දවසක් තමයි ගොඩක් වෙලාවට පාඩම් ටික සම්බන්ධ වුණේ. සෙනසුරාදා ඉරිදා සහ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ පොදුවේ උගන්වන සිංහල මාධ්‍යෙන් උගන්වන විෂයන් ටික තමයි අපි එකතු කරේ. ඒකට ප්‍රධාන වශයෙන් අපි සලකා බැලුවේ අම්මා තාත්තා ගෙදර ඉන්න වෙලාව. ඉතින් අම්මා තාත්තා ගෙදර ඉන්න වෙලාවේ වැඩිම ළමයි සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන මෙන්න මේ පොදුවේ සිංහල භාෂාවෙන් උගන්වන විෂයන් ටික මුළු ශ්‍රේණි කාණ්ඩයටම පන්ති අටටම අපි මේ විදිහට බෙදා හැරියා. ඉතින් දෙමාපියෝ බොහොමයක් දෙනා මාත් එක්ක කතා කරා මගේ තොටේදී හමු වෙනකොටම ඒ වගේම දුරකථනයට ඇමතුම්මාව විදුහල්පතිතුමා ආමන්ත්‍රණය කරලා තිබුණා නියෝජ්‍ය සහකාර විදුහල්පති වරුන්ට කතා කරලා තිබුණා මේ කාර්යයට මුලින්දම සහාය දක්වපු අපේ දෙමාපිය කණ්ඩායමට ඔවුන් ඇමතුම් අරගෙන තිබුණා ඒ යෝජනා අපි සලකා බලනවා ඉදිරි සතිය ඇතුළත ඉතින් මේ කාර්ය කරගෙන යන්න අපිට ප්‍රධාන දායකත්වය සපයන්නේ ග්‍රැෆික් අය ආයතනය ග්‍රැෆික් අය ආයතනය කියන ස්ථානයේ තමයි මේක මේ විදිහට කරගෙන යන්නේ. ඉතින් කොග්ගල කඩේ හන්දියේ ග්‍රැෆික් අය ආයතනයේ අධිපතිතුමා පුබුදු වික්‍රමනායක මහත්මයා පාසලේ අධිශිෂ්‍යයෙක් විදිහට සහ එතුමාගේ දරුවා හත ශ්‍රේණියේ ඉගෙන ගන්න දරුවෙක් විදිහට එතුමා කැප වෙනවා මේ කාර්යය කරගෙන යන්න. ඉතින් අපි හිතුවා දැන් ගොඩක් දෙමාපියෝ අහනවා මේක කොතන ඉඳන්ද කරන්නේ කොහොමද කරන්නේ අපිට මේ ගැන පොඩි ඇඳින්වීමක් කරන්න කියලා.
ඉතින් මම හිතුවා පුබුදු මහත්මයාත් එක්ක කතා කරලා ඇත්තටම මේ මේ කාර්ය මේ ප්‍රොසෙස් එක මේක කොහොමද අපි මේක කරගෙන යන්නේ කියන එක දෙමාපියන්ට දන්වන්න අවශ්‍යයි කියලා. ඉතින් ඔබට පුළුවන් ඔබේ කැමරාවත් මේ වෙලාවේ ඔන් කරගන්න. වැඩි දෙනෙක් ඉන්නවා කැමරා ඔෆ් කරගෙන. සමහර වෙලාවට ඔබේ උපකරණයේ දෝෂයක් වෙන්න පුළුවන්. නමුත් මෙච්චරම දෝෂ තියේ කියලා නම් හිතන්න අමාරුයි. ඒ නිසා ඔබේ කැමරාව ඔන් කරගන්න. මයික්‍රොෆෝන ඔන් කරන්න මම වෙනත් වෙලාවක අවස්ථාව දෙන්නම් මේ වැඩසටහන අතරෙදිම. ඔබේ කැමරාව ඔන් කරගත්තොත් අපිට ඔබ ඔබ බලන්න පුළුවන්, ඔබ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මම මේ සූදානම් වෙන්නේ මේ වැඩසටහන මේ විදියට පටිගත කිරීමකින් තොරව සජීවීව කරගෙන යන ආකාරය පොඩි මිනිත්තු කීපයක් ඇතුළත ඔබට සපයන්න. මොකද ඔබේ සමහර වෙලාවට ඔබ මේ වැඩසටහනට එකතු වෙන්නේ ඔබේ දරුවා ජංගම දුරකථනයක් අතේ තියාගෙන. එහෙම නැත්නම් ලැප්ටොප් එකක් අතේ තියාගෙන. ඉතින් මේ ජංගම දුරකථනයේ අඟල් 5-6 එක තියෙන පුංචි තිරයේ ඔය දේවල් ටික ගෙදරට ගේන්න. හතහමාරට ජාතික ගීය, පාසල් ගීය, බුදුන් වැඳීම ආදිය ගෙදරට ගේන්න. ඒ වගේම සෙනසුරාදා දවසේ එකහමාර ඉඳලා පාඩම මේ විදියට ඉදිරියට ගෙනියන්න අපි මහත් වෙහෙසක් අරගන්නවා. අන්දායමක් විදියට එකතු වෙලා. මේ කාර්යයේදී ග්‍රැෆික් අය ආයතනයේට ඔය හැමදාම ඔය වෙලාවට මහත්වරුන් 3-4 දෙනෙක් අනිවාර්යෙන් එන මහත්වරු 3-4 දෙනෙක් ඉන්නවා. තාක්ෂණික සහාය දෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගුරුවරු දෙතලක් අනිවාර්යයෙන්ම මේ ස්ථානයට ඇවිල්ලා මේ කාර්යයට එකතු වෙනවා. ඉතින් ඔබට මම පෙන්වන්නම් දැන් මේ මේක සජීවීව පටිගත කරද්දී අපි යොදා ගන්න ක්‍රමවේදය මොකක්ද කියලා. මොකද ඒකට ලොකුම හේතුව ඔබ ඉල්ලීමක් කරා, වැඩි දෙනෙක් ඉල්ලීමක් කරා. අපි දන්නේ නැහැ මේක කොතනින් දන්න කරන්නේ. අපි දන්නේ නැහැ මේක වෙන කාර්යභාරය මොකක්ද කියලා. ඒ නිසා මම දැන් සූදානම් වෙනවා ඔබට මේක කොහොමද වෙන්නේ කියන එක කැමරාවේ සිට මුල ඉඳලාම වයිට් බෝඩ් එකේ සිට ඔබට පෙන්වන්න. එහෙනම් අපි සූදානම් වෙමු. ඔබ දකින්නේ මේ ඔබ මේ දකින්නේ අපේ ප්‍රධාන ගුරුතුමිය උගන්වන ස්ථානයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන කැමරාව. ඉතින් මේ කැමරාව ඉදිරියේ මෙන්න මේ ස්ථානයේ තමයි අපේ බෝඩ් එක තවි කරලා තියෙන්නේ. මේ දකින්නේ ටීචර් වැඩ කරන බෝඩ් එක. ඉතින් ඒත් එක්කම හරි අරගෙන යන්න. සුළු මොහොතක් රැඳෙන්නවම හරි මේ දකින්නේ ඔබ ප්‍රධාන වශයෙන් අපේ කැමරාව. මේ කැමරාව ඔස්සේ තමයි සියලු දර්ශන ඔබේ ඔය ජංගම දුරකථනයට එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකයට අරගෙන එන්නේ. ඒත් එක්කම මේ ස්ථානේ අපි දකිනවා අපි දකින්නේ මේ ටීචර් වැඩ කරන බෝඩ් එක. ඉතින් මේ කැමරාව සහ බෝඩ් එක අතරේ පොඩි පරතරයක් ඇතුව තමයි මේ කාර්ය කරගෙන යන්නේ. ඉතින් අර සජීවී දර්ශනයක් ගේනකොට කැමරා ශිල්පීන් හිටියට අපිට කැමරා ශිල්පීන් නැහැ. අපි ස්ථාවර කැමරාවක් මේ විදියට යොදාගෙන ඒ ස්ථාවර කැමරාව මේ බෝඩ් එක දිශාවට එල්ල කරලා තමයි අපේ දර්ශන සියල්ල අපි ගෙනියන්නේ. ඉතින් ඒත් එක්කම ටීචර්ට ඕන වෙනවා සමහර වෙලාවට ඔබේ දරුවෝ හරියට වැඩ කරනවද කියලා බලාගන්න. ඒ දරුවන් නිරීක්ෂණය කරන්න තියෙන ඩිස්ප්ලේ එක තමයි මේ ඔබට පේනවා ඇති මේ කැමරාව ඉදිරියේ තියෙන ඩිස්ප්ලේ එක. මේක අඟල් 60ක විතර ප්‍රමාණයක ඩිස්ප්ලේ එකක්. එක වතාවක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ළමයි 50 දෙනෙකුගේ විතර ප්‍රමාණයක්. ඔබට පේනවා දැන් මේ එකින් එක මාරු වෙවි දැන් දැනට දරුවෝ නෙවෙයි ඉන්නේ ඇත්තටම. දැනට ඉන්නේ ඔබේ රූප තමයි මේක අපි දකින්නේ. ඉතින් මේ විදියට මාරු කර කර මේක බලන්න වෙනම අපි සේවකයෝ එහෙම නැත්නම් අපේ දෙමාපියෝ අපි යොදවන්න ඕන. ඒත් එක්කම තමයි අපි හොයාගන්නේ වැඩ කරන දරුවා කවුද නැති දරුවා කවුද කියලා. මේකේ පිටිපස්සේ ඉන්න කෙනා අපිට නාම ලේඛනයක් සැරේ සපයනවා. මෙන්න මෙයා ලියන්නේ නැහැ ටීචර්. මෙයා අහගෙන ඉන්නේ නැහැ. මෙයා පෑන විසි කරා එක එක දේවල් කම්ප්ලේන් කරනවා. දැන් ඔබට මම මේ විකාශය අද මේ විදිහට ගෙන එන්න හේතුව තරලව ඔබ දකින දේ තුල පිටිපස්සේ කරන කාර්යභාරය ඔබ දකින්නේ නැති නිසා. ඉතින් මේ උපකරණ කට්ටලය ඇත්තටම මේවා දෙමාපියන්ගේ උපකරණ කට්ටල. මේ බොහොමයක් දේවල් විශේෂයෙන්ම වැඩිම ප්‍රමාණයක් පුබුදු මහත්මයා අපිට සපයපු දේවල් එතුමාගේ පෞද්ගලිකව එතුමා භාවිතා කරන රූපවාහිනී යන්ත්‍රය තමයි අපිට මේ දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මෙතනින් මේ කාර්යය මෙහෙම කරගෙන යද්දී මෙතනින් එහා පැත්ත මීට වඩා සම්පූර්ණ වෙනස් දර්ශනයක් තියෙනවා. මෙතනින් එහා පැත්තේ පුබුදු මහත්මයා තමයි ගොඩාක් දුරට පාලන කටයුතු කරන්නේ. ඔහුට සම්බන්ධ මෙන්න මේ පරිගණක යන්ත්‍රය උදව් කරගෙන. ඉතින් මේක විශාල වටිනාකමක් තියෙන පරිගණක යන්ත්‍රයක්. ඇත්තටම විකාශය අඩාල නොවි කරගෙන යන්න අවශ්‍ය කරන සාමාන්‍ය පරිගණක යන්ත්‍රයකට වඩා මේක දියුණු මට්ටමේ සහ වියදම් අධික මිල අධික පරිගණක යන්ත්‍රයක්.
මැක්කියන වර්ගයේ ඇපල් මැක්කියන වර්ගයේ පරිගණක යන්ත්‍රයක් එතුමා පෞද්ගලිකව භාවිත කරන පරිගණක යන්ත්‍රය මේ එතුමාගේ පෞද්ගලික පරිගණක යන්ත්‍රය රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමක් තියෙන පරිගණක යන්ත්‍රයෙන් තමයි මේ දර්ශන ඔබේ ජංගම දුරකථනයට අරගෙන එන්නේ ඉතින් මේ වගේ පරිගණකයක් නැතුව අපිට කිසිම වෙලාවක අඛණ්ඩ දර්ශන පෙළක් ගේන්න බෑ එක්ක විනාඩි කීපයකට සැරයක්පත් වෙලා යනවා එහෙම නැත්නම් අපැහැදිලි දර්ශන ලැබෙනවා එහෙම නැත්නම් ස්ට්‍රක් වීමක් වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් මගේ හරගන්න තාක්ෂණයෙන් උසස්ම උපාංග තමයි භාවිත කරලා තියෙන්නේ තවත් මෙතන ඔබ දකින්නවා කුඩා පරිගණක යන්ත්‍රයක් ඒ පරිගණක යන්ත්‍රයෙන් තමයි ඔබේ දරුවාගේ අර මම කියපු නිරීක්ෂණ කටයුතු කරන්නේ ඒත් එක්කම මේ ස්ථානවල දැන් මේ මගේ පිටිපස්සේ මේ පේන මේ දර්ශනය ඔබ බලන්න මේ ස්ථානයේ තියෙන්නේ දැවැන්ත තිරයක් මේ දැවැන්ත තිරය අඩි 8ක විතර ප්‍රමාණයක දැවැන්ත තිරයක් එතකොට ඔබට පේනවා ඇති මම මෙතනින් පෙන්නුවොත් ගුරුතුමිය ඉන්න තැන මේ ගුරුතුමිය ඉන්න තැනට ඉදිරියේ ඔබ මේ දකින්නේ මේ ස්ථානයේ දකින්නේ ගුරුතුමියට එල්ල කරන කැමරාව ඒත් එක්කම මේ ස්ථානයේ පේන්නේ ගුරුතුමියට පේන දර්ශනය එතකොට මෙතන උගන්වන ටීචර් මේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන තමයි මේ ටීචර් තමන්ගේ පාඩම ඒ වගේම බෝඩ් එකේ ලියන දේවල් අකුරු වල ප්‍රමාණ ඒ හැම දෙයක්ම නියමිත ප්‍රමාණයට සකස් කරගන්නේ. ඉතින් මේක අඩි 8ක විතර දැවැන්ත තිරයක්. ඉතින් ඔබ දකින්න නැතුව ඇති දන්නේ නැතුව ඇති සමහර වෙලාවට මේ තරම් කාර්යයක් මේක විදිහට තියෙන බව. ඒ නිසා තමයි සමහර තැන්වලදී සමහර වෙලාවට කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්නේ ඕක කරන්නේ කොහොමද සර්? ඕක ඔයිට වඩා ලේසියෙන් කරන්න පුළුවන් නේද කියලා විවිධ යෝජනා විවිධ දේවල් ගේනවා. නමුත් උසස් මට්ටමේ විකාශයක් ඔබේ දරුවාගේ නෙතට සහ කනට එකතු කරන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඉතින් මේ දේවල් සපයා ගත්තේ ඇත්තටම කියනවා නම් පාසල තුල මෙවැනි කාර්යයක් කරද්දී අපිට තියෙන ප්‍රශ්න තියෙනවා. එකක් තමයි අපේ පවර් සප්ලයි එක සම්බන්ධ ඇතිවන ගැටලු. තවත් එකක් තමයි සවුන්ඩ් ප්‍රූෆ් කරපු විදිහේ ආමරයක් අපිට පාසුකමක් සපයා ගන්න අමාරුයි. නමුත් ඔබ මේ දකින මේ ශාලාව ලයිට් එකට මේ අපි මේ දන්න අපි මේ දකින කාමරය සම්පූර්ණ සවුන්ඩ් ප්‍රූෆ් වෙලයි තියෙන්නේ වීදුරු වලින් ආවරණය කරලා ඒ වගේම කිසිම තැනකින් පිටත ශබ්දයක් ඇතුළට නොවන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ කාමරය තුල එහෙම තත්ත්වයක් ඇති වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ කරන අයට මේ කාමරය ඇතුළේ නිතරම 5-6 දිනක් ගත වෙනවා. ඒ අයට ඉන්න අමාරුයි මේ කාමරය ඇතුළේ ඒක නිසා වායු සමීකරණ යන්ත්‍රය හැම මොහොතකම ක්‍රියාත්මකයි. ඔන්න ඔය විදිහට තමයි මේ කටයුතු කරගෙන යන්නේ. මෙතන මේ ස්ථානයේ අපිට මේ තවත් පේනම උපකරණයක් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක ඔබ අර දැකපු තිරයට. මෙන්න මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක හරහා තමයි දර්ශන මෙන්න මේ තිරය වෙත මේ දැවැන්ත තිරය වෙත ගේන්නේ. ඉතින් මේක තමයි ඔබේ දරුවාට අපි මේ පාඩම් මාලාව ගෙන එන්න කරන වෑයම තමයි මම මේ පෙන්නුවේ. ඉතින් මේ විදිහට පාඩම් කටයුතු අරගෙන එනකොට ඔබේ ගෙදරට ඔබට ඔක කුංචි අඟල් 5ක අඟල් 6ක ජංගම දුරකථනයකින් තමයි ඔබේ අතට දැනෙන්නේ ඔබේ අතට එන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට මෙච්චර දඟලන්න ඕනද මේ පොඩි දෙයක් කරන්න කියලා. නමුත් පොඩි දෙයක් නෙවෙයි විකාශයක් කරන්න පහසු නැහැ. විකාශයක් සජීවීව කරන එක ඉතා අපහසුයි. ඒත් එක්කම මේක නොකැඩී නොබිඳී පවත්වගෙන යන එක ඊටත් වඩා අපහසුයි. ඒ වගේම හැමෝන්ටම සාධාරණ විදියට මේක සපයන එක සිග්නල් වල ප්‍රශ්නයක් නොවි ඒක බොහොම අපහසුයි. ඉතින් මේ අපහසුතාව මැද අපි ඔබට මේක ගෙන එනකොට යන විදුලිය ප්‍රමාණය දැන් ඔබට දැනනවා ඇති මේ උපකරණ සියල්ල එක සැරේ එක මොහොතේ වැඩ කරද්දී කොයිතරම් විදුලි ශක්ති ප්‍රමාණයක් වැය වෙනවද ඒ සියල්ලේ බරපැන පුබුදු මහත්මයා තමන්ගේ පෞද්ගලික වියදමෙන් තමයි දරාගෙන ඉන්නේ. ඒක තමයි අද වෙනකොට තියෙන සාමාන්‍ය තත්ත්වය. ඉතින් ඔන්න ඔය විදිහට මට හිතුණා මේක පෙන්වන්න අවශ්‍යයි කියලා මට එන දුරකථන ඇමතුම් වලින් සහ මට දෙන අදහස් වලින් සහ මගේ පිටිපස්ස ඉඳගෙන මේකට උදව් කරපු දෙමාපිය කණ්ඩායමගේ අදහස් එක එකතු වුණාට පස්සේ අපි හිතුවා මේක පොඩ්ඩක් දෙමාපියන්ට පෙන්වන්න ඕන මේ දැවැන්ත කාර්ය. ඉතින් ඔබ යන වෙලාවක මේ ස්ථානයට ගොඩ වෙලා ඉවර වෙලා ඔබේ දරුවා වෙනුවෙන් පාඩමක් කරන වෙලාවක එන්න ඇවිත් බලන්න මෙතන කොයිතරම් මහන්සියක් ගන්නවද කියලා. ඉතින් ඇත්තටම මේ දෙමාපියෝ 8 දෙනෙක් තමයි මූලික වුණේ මේ කාර්ය පටන් ගන්න. මගේ පස්සෙන්ම එළෙව්වා මේ දෙමාපියෝ 8 දෙනා. අපි ඉතින් මේක පටන් ගමු කියන එක තමයි කිව්වේ. ඉතින් මගේ දැනුමත් මගේ මහන්සියත් ඒ වගේම විදුහල්පතිතුමා සමග සම්බන්ධීකරණය කරලා අවශ්‍ය කරන අවසරයත් අරගෙන දුන්නාට පස්සේ තමයි මේ කණ්ඩායම මේ වැඩේට එකතු වුණේ. අද වෙනකොට මේ කණ්ඩායමට තවත් ශක්තියක් එකතු කරගෙන තවත් දෙමාපියෝ කණ්ඩායමක් එකතු වෙලා ලබන මාසයටත් මේ විකාශය මේ විදිහටම කරගෙන යන්න ස්ථිරවම ඔබේ දරුවට ලබන මාසේ අගභාගේ තමයි පාසල පටන් ගත්තොත් පටන් ගන්නෙ.
ඉස්තිරව මේ කරගෙන යන්න අවශ්‍ය විදියට තමයි වැඩ කටයුතු සූදානම් කරලා දියේ. එතකම මගෙන් එනවා එක එක ඉල්ලීම් මෙන්න මේ ඉල්ලීම සෑහෙන ප්‍රමාණයක් මට දුරකට නැමතුම් මහවා උදේ පාන්දර 7:00 මාට අපි පාඩම් මාලාව පටන් ගත්තට පස්සේ උදේ 9:00ටයි පාඩම් මාලාව අවසන් වෙන්නේ. සමහර වෙලාවට 10:00ට විතර කෙනෙක් කෝල් කරලා අහනවා උදේ දාපු උදේ කරපු පාඩමේ රෙකෝඩින් එක සර් තවම දාලා නැහැ. ඇයි කියලා. එතකොට ඔබේ මේ කරන පාඩම් මාලාවේ රෙකෝඩින් එක රෙකෝඩ් කරන්නේ බුබුදු මහත්මයාමයි ගොඩක් දුරට එතුමාගේ පරිගණක යන්ත්‍රයේ. නමුත් මේ රෙකෝඩින් එක එඩිට් කරලා නැවත ඒක ආපහු YouTube එකට අප්ලෝඩ් කරලා WhatsApp හරහා ඔබට එවන්න එතුමාට අපිට බල කරන්න බෑ මේ මොහොතේම ඕක කරලා දාන්න කියලා. මොකද මේක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් ප්‍රොසීඩියර් එකක් නෙමෙයි. ඉතින් උදේ 9 වෙනකන් එතුමාගේ රාජකාරී ස්ථානයේ පාසල වෙනුවෙන් අපිට දීලා තියෙනවා. ඒ විදිහට එතුමා උදේ 9න් පස්සේ කරන්නේ ඇත්තටම එතුමාගේ රාජකාරී කටයුතු ටික වෙළඳ ව්‍යාපාරික කටයුතු ටික. ආපහු හවස් වෙලා වැඩ කටයුතු ඉවර කරන තමයි සමහර වෙලාවට මේ රෙකෝඩින් එක එඩිට් කරන්න ගන්න. ඒක එදා දවසේ කරන්න වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා රෙකෝඩින් එක දාන එක නිශ්චිත දවසක් අපිට නිශ්චිත වෙලාවක් හරියටම කියන්න බෑ. ඒක අපි කරන කාර්යයක් නෙවෙයි. මේ රාජකාරී කටයුතු ඔබ වැනිම දෙමාපියෝ කණ්ඩායමක් තමයි මේකට එකතු වෙලා ඉන්නේ. ඔවුන් රාජකාරී කටයුතු කරන අතරේ තමයි මේ දේ ඔබට සපයන්නේ. ඒ නිසා අපෙන් ඉල්ලීම් කරන්න එපා. මේක ඉවර වෙච්ච ගමන් රේඩියෝ එක එවන්න කියන එක. මොකද අපි එහෙම කිසි කෙනෙක් යොදවගෙන කරන කාර්යයක් නෙවෙයි. මේ කණ්ඩායමේ තියෙන උනන්දු උත්සාහය මත තමයි මේ දේ ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඔබ පොඩ්ඩක් ඉවසිලිවන්ත වන්න. වීඩියෝ එක අනිවාර්යෙන්ම එවනවා. ඒක දවසක් හෝ දෙකක් ප්‍රමාණ දෙන්න පුළුවන්. අපි වෙනම කෙනෙක් ඒ වෙනුවෙන් යොදවලා නැහැ. මේ කණ්ඩායමේ ශක්තියෙන් තමයි ඒක කරගෙන යන්නේ. ඒ නිසා එවැනි ඉල්ලීම් කරද්දී ඉදිරියේදී පොඩ්ඩක් සලකා බලන්න දවසක් දෙකක් ඉවසන්න. හොඳම දේ තමයි මේක ලයිව් කාස්ට් එක යන වෙලාවට අපේ ප්‍රධානම අපි සජීවීව මේක විකාශය කරන වෙලාවේ ඔබේ දරුවා එතනින් වාඩි කරවන්න. ඒක තමයි මේකේ තියෙන හොඳම අවස්ථාව. මොකද රෙකෝඩින් එකක් බලනවට වඩා සජීවී විකාශයත් එක්ක එකතු වෙනකොට තමයි ඔබට මේකේ හරි දේ හරි විදියට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සජීවී විකාශයට එකතු කරන්න ඕනේ. එහෙම නැතුව පුතාට නිින්ද ගියොත් එහෙම නැත්නම් වෙන ගමනක් ගිහිල්ලා නම් ඒ වෙන පාඩුව අපිට රෙකෝඩින් එකකින් ඇත්තටම ලකන්න බෑ. ඉතින් ඔන්න ඔය විදියට මම මේ මට ආපු ප්‍රශ්නත් එක තමයි මම මේ දේවල් ටික කිව්වේ. තවත් ඉල්ලීම් තිබුණා. මේකේ ඉල්ලීම උදේ පාන්දර අපිට මේකට සහභාගී වෙන්න බෑ. අපි ඔක්කොම වැඩට යනවා. දරුවා විතරයි ඉන්නේ. ඉතින් මම ෆෝන් එක අරන් යනවා. කොහොමද සර් උදේට මේක කරන්නේ? ඉතින් එවැනි ප්‍රශ්න ගොඩක් තිබුණේ නැහැ ඇත්තටම. එවැනි ප්‍රශ්න තිබ්බේ කීපයයි. උදේ පැත්තෙන් ඔබට දැන් පේනුණා අපි කරන කැපකිරීම සහ මේ මහත්වරු කරන කැපකිරීම කොතරම්ද කියලා. ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් ඔබේ පැත්තෙන් තියෙන පුංචි ගැටලුවක් විසඳ ගන්න ඔබටත් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා අපි කැමති අතහ මාරටම ඉස්කෝලේ පටන් ගන්න. අපි මේකට කියන්නේ ඉස්කෝලේ කියලා. පාසල කියලා අපේ කොලෙජ් එක කියලා. ඉතින් අපි කැමති අතහ මාරටම මේක පටන් ගන්න. මොකද මේ වෙනකොට ඔබ දන්නවා කවුරු කොහොම කිව්වත් මාස 3ක් තමන්ගේ දරුවගේ ජීවිතේ මේ පාසල් අවදි අහිමි වෙලායි තියෙන්නේ. මාස 3ක් අහිමි වෙලා තියෙන්නේ. ඔබේ දරුවා පාසල් ගිහින් තියෙන්නේ මේ වෙද්දි. ඔබේ දරුවා 13 පන්තියෙන් එළියට ගියොත් නියමිත කාලවකවානුවේ ඔබේ දරුවා පාසල් ගිහිලා තියෙන්නේ අවුරුදු 12යි මාස 9යි. ඉතින් ඔබ හිනම වුණම ඇති ලබන මාසයේ අවසාන වෙනකොට ඉස්කෝලේ පටන් ගත්තාම හරි දිගටම යන්න පුළුවන් කියන එක. ඒක අපි කවුරුවත් ඒක හරියට දන්නේ නැහැ. රජයක්වත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම කෙනෙක් ඒක හරියට දන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ වෛරසයේ හැසිරීම මත. ඒ නිසා අපි දැන් ක්‍රමයක් හදලා තියෙනවා රිච්මන් විද්‍යාලය වෙනුවෙන්. ඒ වේ ක්‍රමය තුල ඔබට පුළුවන් මේ ක්‍රමය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනියන්න අනාගත ගැටලුවක් ඇති වුණා. ඒ නිසා අපි විද්‍යාලයක් විදියට රටේ ඉහළම නම දිනාගත්ත විද්‍යාලයක් විදියට මේ කරන කාර්යය මං හිතන්නේ නැහැ ලංකාවේ කිසිදු පාසලක් ජාතික ගීය ගායනා කරලා තමන්ගේ පාසල ගීය ගායනා කරලා බුදුන් වැඳලා මේ විදියට පටන් ගන්න පාසලක් ගැන මම හුවේ නැහැ. මාධ්‍ය වේදිනුත් අපෙන් ප්‍රශ්න කරනවා, අපෙන් අහනවා, දවසක එන්නම් කියලා කියනවා, මේකේ තොරතුරු ගෙනියන්න. අපි ඔවුන්ට විවෘතයි. මේක මම දකින විදිහට ජාතික මට්ටමේ විකාශයක් බවට පත් කිරීමේ හැකියාව අපිට තියෙනවා. වෙන කිසිදු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපේ මේ උපකරණ හරහා ලැබෙන සංඥාව ජාතික මට්ටමට විකාශය කිරීම විතරයි තියෙන්නේ. අපි ඒ තරමටම ශක්තිමත්. අපිව ශක්තිමත් කරේ වෙන කවුරුවත් නෙවෙයි. ඔබ වැනිම ඔබ විදියම ඔබ වැනිම දරුවෝ ඉන්න දෙමාපියෝ කීප දෙනෙක් තමයි අපිව ශක්තිමත් කරේ. ඒ වගේම 6 සහ 8 ශ්‍රේණිත් මේ වෙද්දි සූදානමින් ඉන්නවා. මේ විදියම විකාශයකින් තමන්ගේ දරුවන්ට හැකි විදියට දවසකට පැය එකමාරක් ඕ සුදු ඇඳුම ඇඟට දාගෙන රිච්මන් ක්‍රෙස්ට් එක තියෙන ඇඳුම ඇඟේ ඇඳගෙන රිච්මන් වරයෙක් වෙලා තාවකාලිකව හෝ පැය එකමාරක් කාලයක් මේ විකාශයට එකතු වෙන්න. ඉතින් ඒක තමයි මේ රිච්මන් කම. මේ රිච්මන් කම ගේ ඇතුළේ ඉඳන් විඳින්න තමයි අපි දරුවව යුනිෆෝම් ඇඳුවේ. ඒ වගේම පාසල් ගිය දැම්මේ, ජාතික ගිය දැම්මේ,
කෙනෙකුට හිතන්න පුළුවන් ඔය විනාඩි 10 අපරාදේ නේද? ඇයි ජාතික ගීයක් ඕන නැහැ නේද? අපිට කැලිම වැඩ පටන් ගන්න පුළුවන් නේද කියලා. අපි හදන්නේ કૃතිම රොබෝවරු නෙවෙයි හැංගීමක් තියෙන රිච්මන්ඩ් වරේ. ඒ නිසා තමයි අපි මේ විනාඩි 10 රිච්මන්ඩ් කම වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබේ දරුවා 7:40ට පාඩමට එකතු කරන්න එපා. 1:40ට පාඩමට එකතු කරන්න එපා. හරියටම වෙලාවට පාඩමට එකතු කරන්න. දරුවා එතන හරියට වෙලාවට හිටියොත් තමයි ඔහුට රිච්මන්ඩ් ගමයකට එන්නේ. ඒ නිසා ඒක ඒ විදිහටම කරන්න. එවනම් මම ගොඩක් පැහැදිලි කරා කියලායි මම හිතන්නේ. එතකොට මේ විකාශය සම්බන්ධයෙන් මට කියන්න තිබ්බ සහ අපේට හිතුණ දේවල් ටික අපි දෙමාපිය වෙනුවෙන් ඉදිරිපත් කරා. ඉතින් ඔබ නිතර යන එනකොට මේ කණ්ඩායම හමුවන්න ඉදිරියට ඔවුන්ට තියෙනවා ගැටලු. ඒ ඔවුන් එක්ක සාකච්ඡා කරන්න මොනවද ඉදිරියට කොහොමද ලබන මාසෙ මේක කරගෙන යන්නේ කියන එක. ඉතින් මම පොඩි මොහොතක් ඔබට දෙන්නම් මයික්‍රෝෆෝන් ඔන් කියලා ගැනීමේ අවස්ථාව. හැබැයි මෙන්න මේ මේ කරුණත් එක්ක මයික්‍රෝෆෝන් අපිට ඕෆ් කරන්න වේවි. අතරමැද තැන් වලින් ශබ්ද ආවොත්. ඒ නිසා දරුවව නිශ්ශබ්ද කරගන්න, වටපිටාවේ සියලුම ශබ්ද නිශ්ශබ්ද කරගන්න. ඒ එන ශබ්ද ටික නවත්ත ගන්න. ඔබට යෝජනාවක් තියෙනවා නම් දැන් 200 ගානක් මේකට එකතු වෙලා ඉන්නවා. ඔක්කොම එක සැරේ කතා කරන්න නැතුව ඔබ කතා කරන්න ඔබට අවස්ථාවක් දෙන්නම්. එනම් ඔබතුමා මහත්මයා මයික්‍රෝෆෝන ටික අපි ඔන් කරමු. දෙමාපියන්ට අදහස් දක්වන්න. ඔබේ යෝජනාව ඔබේ අපහසුතා අපිට කියන්න. අපි විවෘතයි. අදහසක් යෝජනාවක් තියෙනවා නම් මේකේ තව සකස් විය යුතු දේවල් තියෙනවා නම් අපි නොහිතන හොඳ යෝජනා ඔබ ළඟ තියෙන්න පුළුවන්. එහෙම සකස් විය යුතු දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මෙහෙම කරන්න හැම දෙනාම මයික්‍රෝෆෝන් ඔන් කරන්න එපා. කතා කරන්න බලාපොරොත්තු වෙන අම්මා හෝ තාත්තා පමණක් මයික්‍රෝෆෝන් ඔන් කරන්න, අනිත් අය ඕෆ් කරලම තියාගන්න. අනිත් අය ඕෆ් කරන්න අපි කසරයක් බුදු මහත්මයා ඕෆ් කරමු ඔක්කොම මයික් ටික. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්න දෙමාපියන්ට විතරක් මයික් එක ඔන් කරගන්න දැන් අවස්ථාව දීලා තියෙන්නේ. ඔබට පුතාට කියලා හරි ඒක ඔන් කරගන්න අදහසක් තියෙනම් ඉදිරිපත් කරන්න. දැන් මේ අද දවසේ මම මේකත් ඒ අතර කියන්නම්. අද දවසේ මම නම් කියන්නේ නැහැ මෙතන දරුවට හොඳ නැති නිසා. ළමයි 4 දෙනෙක්ගේ නම් මේ ලැබිලා තියෙනවා. පෑන කරකව කතාව හිටියලු කිසිම දෙයක් ලිව්වේ නැහැ කියලා කියන්නේ. ටීචර් කියන්නේ පෑන කරකවනවලු. ඉතින් ටීචර් මෙතන නෝට් එකක් දානවා. ඉතින් ගමන් ගිහලා මේ මේසෙ ළඟ නෝට් එකක් දානවා නේද? ඉතින් මේ නමත් එක්කම මට දීලා තියෙන්නේ මම නම කියන්නේ නැහැ ඔබ ඉදිරියේ. ඉතින් මේ එක දරුවෝ දෙන්නේ නැගිටලා ගිහිල්ලා තියෙනවා. නැගිටලා ගියොත් එක අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. එහෙම කරන්න එපා. පැයකමාර රැඳිලා ඉන්න. ඒ අඩුපාඩු ඔබ තමයි හදන්න ඕන ගෙදර පැත්තේ. හරි. ඔබට විවෘතයි අදහස් යෝජනා ඉදිරිපත් කරන්න නැත්නම් අපි පිළිගන්නවා මේ කරගෙන යන ක්‍රමය හොඳයි කියලා. එහෙම නැත්නම් ඔබේ අදහස් යෝජනා මත අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. හරියට ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තම කිව්වොත් මම මේකෙදි තාක්ෂණික සහය සහ අදහස් ටිකයි මේක මෙලෙස කර යුතුයි කියන එක දීපු කණ්ඩායමක් ඉන්නේ. මම ඔවුන් මගේ පස්සෙන් එලවගෙන ඇවිල්ලා මගෙන් ඉල්ලගත්තේ ඒ දේ විතරයි. සර් අපි බලා ගන්නම් මේකේ මොනවද වෙන්න ඕන කියලා සර් අපිට උදව් කරන්න මේක කරගෙන යන්න කියලා. මොකද පෞද්ගලිකව මම මේක පාසලේ අත්හදා බලන්න කලින් පෞද්ගලිකව මම මේක අත්හදා බලපු කෙනෙක්. පාසල මේක පටන් ගන්න වෙලාව වෙනකොට මම මාසයක කාලයක් මේ ක්‍රමය අත්හදා බලපු කෙනෙක්. ඒ නිසා ඔවුන් එක දැකලා තමයි මගේ පස්සෙන් ඇවිල්ලා මේ ඉල්ලීම කරේ. මම ඔවුන්ට තාක්ෂණික සහාය දුන්නා මිසක් වෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් මම කිව්ව දේවල් ඔවුන් මට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ දේවල් තමයි ඔබ මේ දැක්කපු සමහර දේවල්. ඉතින් පුබුදු මහත්මයාගේ තියෙන බඩු භාණ්ඩවල වටිනාකම ඔබට එහෙම ලේසි පහසු ක්‍රමයකට ඇත්තටම ඒක මෙෂර් කරන්න බෑ අපිට. එතුමා දෙන සහය, එතුමාගේ ඩේටා ටික, ඒ විදුලිය, ඒ සියල්ල එතුමා දීලා තියෙන්නේ එතුමාගේ විද්‍යාලය සහ එතුමාගේ දරුවා ඉගෙන ගන්න තැන නිසා. ඉතින් ඒ සහය දුන්නා. නමුත් අපිට දිගින් දිගට මේක කරන්න බැරි වෙයි. ඒ නිසා ඔබට තියෙන හොඳම දේ තමයි මේ ඉන්න කණ්ඩායමේ ඉන්න මහත්තුරු කවුද කියලා ඔබ ඇත්තටම දන්නවා. ඉතින් වැඩිපුර වෙලාවක් මේ ස්ථානයේ ගැවසෙන
අය වෙන්නේ පුබුදු වික්‍රමනායක මහත්මයා හෙටිකොඩ මහත්මයා ඒ වගේම ලක්ෂ්මන් මහත්මයා ඒ ඒ කණ්ඩායම තමයි මේකේ නායකත්වයේ මූලිකත්වයේ අරගෙන වැඩ කටයුතු කරගෙන තියෙන්නේ. ඔව් එතකොට මම හිතන්නේ ඔබට සම්බන්ධතාව තියෙනවා ඒ මහත්වරුත් එක්ක මේ ඉන්න දෙමාපියෝ හැම කෙනෙකුටම. ඉතින් ඒ හොඳම දේ තමයි ඒ අය අමතන. ගෙදර ඉඳන් කෝල් එකක් දෙන්න. අමතන ඉවර වෙලා මොනවද කරෙන්න ඕන කියන දේ ඒ ඒ කණ්ඩායමෙන් විමසගත්තොත් ඔබට ඉදිරිපත් කරන්න ඒ කණ්ඩායම කියන්නේ ඒ මහතුරු සම්බන්ධ කරගන්න කියන එක තමයි කියන්නේ. ඒත් එක්ක මම හිතන්නේ WhatsApp group එකක් හදමින් තියෙන විස්තරයකුත් කිව්වා. මම හිතන්නේ ඉදිරියේදී WhatsApp group එකට ඔබතුමන්ලව සම්බන්ධ කරගනි. ඒ හරහා යම් යම් දේවල් තියෙන දේවල් අදාසු මාරු කරගන්න යෝජනා සහ උදව් උපකාර කරන ගන්න දේවල් ටික එහා මෙහා කරගන්න වෙයි කියන තමයි කණ්ඩායම මට කියන්නේ. එනිසා සෙන්ඩත් මහත්මයා අපි ඒ ක්‍රමවේදය පාවිච්චි කරමු කියන එක තමයි දෙමාපියන්ගේ අදහස. හරි. වෙනත් තියද අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් මේකේ අපි කරන කාර්ය වෙනසක් කළ යුතුද? විශේෂයෙන්ම අපි කැමති ඇත්තටම මේ කාලසටහන මේ ක්‍රමයටම පවත්වාගෙන යන්න. මේක සතිය දවස් පහේ මේ වැඩේ කරනකොට ඒක මාසල පැවැත්වුවා හා සමානයි. උදේ 9 වෙනකොට වැඩසටහන ඔක්කොම අවසන්. සති අන්තයේ ඔබ ඉන්නේ සෙනසුරාදා ඔබ ගෙදර ඉන්නේ. ඒ නිසා තමයි අපි හවස් වරුවේ යොදාගත්තේ. හැමදාම උදේම දරුවෝ අවදි කරන්නත් බැරි නිසා තමයි අපි සෙනසුරාදා ඉරිදා 12න් පස්සේ වෙලාව යොදාගත්තේ. මම දැකපු හොඳ දේවල් ටිකක් මම මේකත් පොඩ්ඩක් මතක් කරන්නම්. එක දවසක් මම දැක්කපු දෙයක්. ඒ දරුවා මේ පාඩමට සම්බන්ධ වුණේ කාර් එකේ යන ගමන් තමයි සම්බන්ධ වුණේ. ඒ කාර් එකේ යනකොටත් යුනිෆෝම් එක ඇඳගෙන එයා පාඩම අහගෙන යනවා, පැත්තකින් පොතක් තියාගෙන ලියාගෙන යනවා. අපි ගොඩක් වෙලා එයාව බැලුවා, එයා දිහා බැලුවා. අපි ඇත්තටම දිගින් දිගටම වැඩ කරගෙන ගියා. තාත්තත් එක වාහනේ කොහරි යන ගමන්. එච්චරටම උමනාවක් තියෙන දරුවෝ ඉන්නවා. අපි ඒව අගය කරනවා. ඒත් එක්කම මේක එකම දවසක්වත් සම්බන්ධ වෙච්චි නැති. හැබැයි හැකියාව තියෙන අයත් ඇති. පාඩමක් එක දවසක්වත් බලපු නැති. නමුත් බලීමේ හැකියාව තියෙන අයත් ඇති. ඒ නිසා අපි වැඩ කරන්නේ ඇත්තටම උමනාව තියෙන දරුවොත් එක්ක. සමහර දරුවෙකුට පහසුකම් වල ප්‍රශ්නත් ඇති. ඒ වෙනුවෙන් තමයි අපි වීඩියෝ එකක් අර විදියට පස්සේ වෙලාවක තමන්ට සිග්නල් ලැබිච්ච තැනකින් හෝ බලා ගන්න. අපි ඒ විදියට YouTube එකේ අප්ලෝඩ් කරලා ඔබට ලින්ක් එකේ බලන්න. හරි. එනම් වෙනත් අදහස් තියෙනවා නම් ඉක්මනින් ඉදිරිපත් කරන්න. විනාඩි 30ක විතර වෙලාවක් මම අරගත්තා. එහෙම නැත්නම් අපි ඉතින් මේ පටන් ගත්ත විදියටම මේ කාර්ය මේ විදියටම මේ කාලසටහනෙම කරගෙන යන්නයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. තියද වෙනත් අදහස් තියද? හෙලෝ සර්. ඔව් කතා කරන්න එනවා. සර් මම අදහසක් නන් නෙවෙයි, මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. සර්ලා මේ අපේ දරුවන්ට ට්‍රීට්මන්ට් එක ගැන හැඟීමක් දෙන එකට නම් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. ඉතින් අපේ ඇත්තටම මේ කරන්නේ අපේ යුතුයකම. මේ කරන කිසිම මේ මහත්වරුන්ට මේ කරන මහන්සිය කිසිම දෙයකින් ඇත්තටම අනිත් පැත්තට ලබා ගන්න කිසිම හැකියාවක් නැහැ.
ඔබ ඔබ දන්නේ නැතුව ඇති සමහර විට මේ මේ කණ්ඩායම රෑ වෙනකම් පවත්වන සාකච්ඡා මේ උපකරණ ගේන්න මම ඔබට පෙන්වපු උපකරණය ගාල්ලේ අර පෙන්නන කැමරාව මම පෙන්වපු කැමරාව ගාල්ල දිස්ත්‍රික්කේ කොහෙවත් තැනක නැහැ ඒ කියන්නේ මේ දවස් වෙනකොට කැමරා හිඟේ අප්ඩේට් අපිට කැමරාවක් හොයාගන්න පුළුවන් ඔලිටි කැමරා එකක් හොයාගන්න බෑ ඉතින් මේ උපකරණ ගෙන්න ගත්තේ සමහර ඒවා ඒ මහත්තුරු Tamange පෞද්ගලිකව එයාලා දන්න කියන අයට කෝල් කරලා කොළඹ පැත්තේ කඩවල් වලින් ඒ 32 බොහොම අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ මම මේ ඔබට මතක ඇති මම මේ භාවිතා කරන මයික්‍රෝෆෝනයට කලින් මයික්‍රෝෆෝන් එකක් තිබ්බා ඒක අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා නමුත් අවසානයේදී පහුගිය දවසක රෑ 10ට තමයි මේ කණ්ඩායම මේ වටිනාකමින් ඉතාම ඉහළ සෑහෙන ලොකු වටිනාකමක් මම ඒක ගණන් කියන්න යන්නේ නැහැ මේ මයික්‍රෝෆෝනය දරුවන්ට හොඳින් ශ්‍රවණය වෙන්න පුළුවන් විදියට ඒ වගේම ටීචර්ට අපහසුාවක් නොවන විදියට මේ ගෙන්න ගත්තේ ඉතින් දැවැන්ත කැපකිරීමක් කරනවා උන් ඒ කරන කැපකිරීම අපි අගය කළ යුතුයි සියලුම දෙමාපියන් වෙනුවෙන් ඇත්තටම අගය කළ යුතුයි මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට ස්තුතියක් පළ කරන්න මේ කරන කාර්ය වෙනුවෙන් ඉතින් මේක අමතක කරන්න එපා කවදාවත් අර අපි අසරණ වෙච්ච මොහොතක දෙමාපියෝ එකතු වෙලා තමයි මේ දේ කරේ දැන් අපිට තියෙන්නේ මේ කරපු දේ කන්ටිනියු කරගෙන යන්න හරි අපේ තාක්ෂණික අංශයෙන් කියන්නේ මෙන්න මේ මේ වරද කරන්න එපා. දරුවෝ තමයි මේ වරද ගොඩක් කරන්නේ. එතකොට දැන් අපි මේ පැත්තෙන් මයික්‍රෝෆෝන ඕෆ් කරාට පස්සේ ඔබට අපි කියනවනේ මයික්‍රෝෆෝන ඕෆ් කරාට පස්සේ ඔන් කරන්න එපා කියලා. එතකොට ඔබ කරන්නේ අපේ සාකච්ඡාවට සවන් දෙන එක නෙමෙයි මයික් එක ඕන් කරන්න මේක ටච් කර කර ඉන්න එක. නේද? ඒත් එක්කම මේක ඕන් වෙනවා මහා ගෝසාවල් ගොඩක් එනවා. ඔක දරුවන්ටත් මයික් එක ඕෆ් කරලා දාන්න වෙලා තියෙනවා අපිට ඒකයි. ඇත්තම කියනවා නම් මයික්‍රෝෆෝනේ ඕෆ් කරාම මේක තාත්වික නැහැ. මයික්‍රෝෆෝන් එක ඔෆ් කරාට පස්සේ මේකේ අදහසුව මාරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ තාක්ෂණික උපකරණය පුරුදු කරන්න ඕන දරුවන්ට විනයක් ඇතුව පාවිච්චි කරා. එතකොට තමයි ළමයෙකුට මයික් එක ඔන් කරලා ප්‍රශ්නයක් අහලා ආපහු ඔෆ් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ නුහුරු ගතිය ඇත්තටම තියෙන්නේ අපිට. ඒවා හදා ගන්න ඕන දරුවෝ විශේෂයෙන්ම හදා ගන්න ඕන නැත්නම් පාඩම් මාලාවට ප්‍රශ්නයක් අහන්න බැරි වෙනවා මේක ඔෆ් කරපු ගමන් එක පැත්තයි කතා කරන්නේ. සංවාදයක් කරගන්න අපිට බැරි කම ලැබෙන්නේ. බැරි වෙනවා නේ ඒක අපරාධයක්. හරිද? ඒ දේවල් පොඩ්ඩක් පුතාලට කියලා දෙන්න. එහෙනම් පුබුදු මහත්මයා කණ්ඩායමට වෙන මොකුත් ඉදිරිපත් කරන්න නැහැ ප්‍රශ්න මොකුත් ගැටළු නැහැ. ඒ නිසා එහෙමනම් මම සමු ගන්නවා අපි ලබන සතියත් මේ විදිහටම කරගෙන යන් ඉදිරි කටයුතු මේ කණ්ඩායම ඇතුළු ඔබ සැමට ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්නත් ඒ වගේම දරුවන්ට පාසල පටන් ගන්නකල් අපිට පුළුවන් මට්ටමේ උපරිම මට්ටමේ මේ විදිහට මේ සේවය ලබා දෙන්නත් මේ කණ්ඩායම බැඳී ඉන්නවා. ඒ නිසා අපි උත්සාහ කරමු ඉදිරියටත් මේක මේ විදිහටම කරගෙන ගිහිල්ලා ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ සාමාන්‍ය ගණන් ක්‍රම වලට එන්න මේවා මේ උගන්වන්නේව නැවත උගන්වනවද නැද්ද කියලා අපෙන් ප්‍රශ්න අහනවා විවිධ දේවල් තියෙනවා මේ හැම දෙයක්ම කියද්දි මට අහන දේවල් මතක් වෙනවා ඉතින් ඒව ගැන තීන්දුව తీරන ගන්න පාසල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉතින් කොහොම වුණත් දැනට උගන්වගෙන යන එකේ දරුවෝ ගානක් හදනවා සිංහල අකුරක් ලියනවා දෙමළ අකුරක් ලියනවා ඒ හසුරු කුසලතාවය කිසි කෙනෙකුට නැති වෙන්නේ නැහැ ඉගෙන ගත්තොත් යම ඒක ඇඟේ රැඳිලා තියේ සිලබස් එකේ දෙවෙනි වාරේ එපා කියලා කවදා හරි දවසක කිව්වොත් ඒත් කමක් නැහැ අපි දැන් උගන්වලා තියෙන්නේ සිංහල පුළුවන් ගණන් පුළුවන් දෙමළ පුළුවන් යම් ප්‍රමාණයකට හරි දරුවෝ අයාලේ යන්නේ නැතුව විෂය නිර්දේශයත් එක්ක එකතු වෙලා වැඩ ටිකක් පැයකමාරක් හරි කරන එක ලොකුම ලොකු දෙයක් විදිහට සලකන්නේ දරුවෝ 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට මම දකින්නේ මගේ ගෙදරත් ওই ප්‍රශ්න තියෙන නිසා ඒ නිසා එහෙනම් ඔබ හැම දෙනාටම බොහොමත් ස්තුතියි අපි හැම දරුවෙක්ම පාඩි කරවලා පාඩමට ගෙනියන්න එකතු කරගන්න එහෙනම් ඔබට සුබපතනවා මේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කියලා හැම දිනාටම බොහොමත් ස්තුතියි අපි නතර වෙන්නම් මෙතනින් බොහොමත් ස්තුතියි කොහොමද කන්දුරේ පාෂෝකන් කයන්නේ